අයිබෝන් අපි අදත් අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහන මේ කතා කරන්න යන මොහොත පොසොන් සඳ තව පැය කීපයකින් දැන් රාත්‍රී 7:30 වෙලා විනාඩි 30:30 වෙලා තව පැය කීපයකින් පොසොන් සඳ එබිකම් කරන්න නියමිතයි ඉතින් මේ පොසොන් උදාවට ඔන්න මෙන්න කියලා තියෙන රාත්‍රියේදී අපිට වෙනදා විදිහට පොසොන් සමරන්න නොහැකි වුණත් හැබැයි පොසොන් පොහොයත් එක්ක අපිට අන්ලිමිටඩ් හිස්ටරි වල මග නොහැර යන්න මග හරින්න බැරි කාරණයක් අපිට සිහිපත් කරනවා ඒ තමයි මේ රටේ බෞද්ධ සංස්කෘතියත් මේ රටේ ඉතිහාසයත් පුරාවිද්‍යාවත් නේද මහාචාර්යතුමා කිසි විටකත් ඒ දෙකෙන් වෙන් කරන්න බෑ එච්චරටම ඒ දෙක මේ අර ගහට පොත්ත වගේ ඇලිලා තියෙන දෙයක් ඉතින් අද එහෙම තියෙද්දි එහෙම විශේෂ දවසක තමයි අපි විශේෂයෙන්ම අන්ලිමිටඩ් ඩිස්ට්‍රික්ට් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අපි කතා කරන් ආපු අද වෙනකොට 111 111 වෙනි වැඩසටහන මේ වැඩසටහන 111 පුරාවටම අපි මේ තියෙන බද්ධතාවයේ බන්ධුතාවයේ පිළිබඳවත් ඔබට මං හිතන්නේ දැනෙන විදිහට ඔබට ඒක සංජානනය වෙන විදිහට අපි කතා බහ කරා කෙසේ වෙතත් ඒ කාරණා එහෙම තියෙද්දි මහාචාර්යතුමා අපි මේ බොහොම රසවත් කාරණා ටිකක් ඊයේ පෙරේද කතා කරගෙන ගිය සතියෙත් කතා කරා. ගිය සතිය අපි මේ කැලිපිට පොත ගැන කතා කරලා අපි කාපු බීපු හැටි පිළිබඳව කතා කරේ ඊට කලින් සතියේ අපි මේ මානවයාගේ ආහාර පරිණාමය පිළිබඳව කතා බහ කරා. කය කාබෝහයිඩ්‍රේට් අපේ කෑම වේලට අන්තිමටම ආපු සංඝටකය වෙච්ච විදිහ අවුරුදු ගාණක් අපි මොනවද කෑවේ බිව්වේ කියන එක ඒකෙන් අපිට ලැබිලා තියෙන දේවල් පිළිබඳවත් කතා බහ කරා. ඒකෙන් හින්දා ඒකම මේ සර් 225ට අයිති නැති හින්දා පොරොන්දු ඉටු කරන්න කිසිම අපහසුතාවයක් නැහැ. ඒකෙන් හින්දා බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙලා ඉන්නවා අපි විධිමත් ලෙස සහ වියත් ලෙස මේ ආහාර සංස්කෘතිය පිළිබඳව කතා වෙනවා කියලා ගිය සතියේ පොරොන්දුවක් දුන්නා. ඒක අහගෙන හිටිය මේ අපේ යාවජීව රසික සමූහයක් වන උමන්දාවේ ස්වාමීන් වහන්සේලා සමන්තබද්ධ ස්වාමීන් වහන්සේ ඇතුළු උදවිය අපිට ආරාධනා කරා අනේ එහෙ එන්න ඇවිල්ලා අපි මේ වැඩසටහන කරමු මොකද එහෙ ගොඩක් නිදර්ශකයන් තියෙනවා වෙන කාරණයක් හින්දා නෙවෙයි මේ ආහාර සංස්කෘතිය පිළිබඳව නිදර්ශකයන් තියෙනවා උන්වහන්සේලාටත් මේ කැලිපිට පොත ඇතුළු අපේ සාම්ප්‍රදායික ආහාර පිළිබඳව උන්වහන්සේලා අර තමන්ට දැනෙන දේ එක්කනේ වැඩේ කරේ හැබැයි මේකේ විද්‍යාත්මක කාරණා සහ අපේ අතීතය පිළිබඳව හරියට උන්වහන්සේලාටත් හදාර ගන්න අවශ්‍යතාවයක් තියෙනවා ඉතින් අපිට ආරාධනා කරා එහෙ එන්න කියලා අපි ආරාධනාව පිළිගත්තා ඉතින් ඔබ දන්නවා මේ කටයුතු කරන එක පිළිබඳව රටේ තියෙන තත්ත්වයත් එක්ක මේ ඉතාමත් දුෂ්කර මාර්ගයක අපි මාධ්‍ය ආයතන ලෙසත් මේ වැඩසටහන් ලෙසත් ගමන් කර කර ඉන්නේ. ඉතින් අපි බොහොම කාරුණික ආයාචනයක් මේ පොසොන් පෝය මේ අල්ලපු වැටේ තියාගෙන අපි බොහොම කාරුණික ආයාචනයක් කරනවා. අපි සූදානම් ඒ ආහාර වැඩසටහන කරන්න අපිට ඔබේ උදව් ඕනේ. ඒකට විශාලවත් නෙමේ යම්කිසි පිරිවැයක් දරන්න වෙනවා ඔබ අපි මීට කලිනුත් අපේ මැදිරියෙන් එපිටට ගිහිල්ලා කරන වැඩසටහන් වලට බොහොම ආදරයෙන් අපිට අත දිගු කරා. ඉතින් අපි සූදානම් උමන්දාවේ වැඩසටහන කරන්න. ඉතින් ඒ වැඩසටහන සඳහා ඔබගේ කාරුණික අනුග්‍රහය අතහිත විශේෂයෙන් එතර ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේ කාරුණික අනුග්‍රහය අපි බලාපොරොත්තු වෙනවා අපිට උදව් කරන්න. එහෙම වුණොත් අපිට පුළුවන් ඉක්මනටම ඒ වැඩසටහන එහෙ ගිහින් රූගත කරන්න පටිගත කරන්න ඔබ වෙත රැගෙන එන්න. අපි බලාපොරොත්තු වෙනවා ලබන සතිය වෙනකොට ඔබ අපිට ඒ සතුටුදායක පිළිතුර ලබා දෙයි කියලා. ඉතින් මේවා දැන් කෙලින්ම කියන තත්ත්වයට ඇවිල්ලා සර්. මේ හංග උදව් ඉල්ලන තත්ත්වෙ නෙමේ. ඒ තරම් හොඳ තත්ත්වයක අපේ රට තියෙන්නේ කියන එක අපිට පැහැදිලි. සර් ප්‍රශ්න කීපයක්ම යොමු වෙලා තියෙනවා මේ දෙකම සීගිරිය ගැන. මේ ලිපියේ කියනවා වගේ මේ මට මේකත් පෙන්වන්න ඕනලා තිබුණා සර්. ඇත්තටම අපේ රටේ විශාල කඩදාසි ගියක් තියෙනවා. අපි කඩදාසි කෑල්ලක්වත් මේ අපතේ නොයවා ඉන්න තීරණය කරමු. ඔබ දන්නවද A4 කොලයක සර් මේකත් කියන්න මම. මේ A4 කොලයක print out එකක් ගත්තම ඒකේ අද වියදම කීයද කියලා? ₹10ක්. ₹10. ඒ කියන්නේ අනිවාර්යෙන් ₹10ක් වචන 10ක් හෝ වචන 100ක් තිබුණත් A4 කොලේක එක print out එකක් ගන්න
එක ලිපියකට රුපියල් 10ක් යනවා. එතකොට මේ රුපියල් 10 ඒවා ඒ ඔක්කොම ඩොලර්. මොකද A4 කොල ලංකාවේ හදන්නේ නැහැ. ඒවා පිට රටින් ගේන්නේ. ඒ printers ලංකාවේ හදන්නේ නැහැ. ඒවත් පිට රටින් ගේන්නේ. ඒ තීන්ත ලංකාවේ හදන්නේ නැහැ. පිට රටින් ගේන්නේ. අපි අර කාට්‍රිජ් ඉන්ජෙක්ෂන් කටුවෙන් පිරෙව්වත් ඒවත් පිට රටින් ගෙනල්ලා තමයි පුරවන්නේ. එතකොට හැම එකක්ම ඩොලර්. ඉතින් ඒකෙන්ද අපි කඩදාසි පුළුවන් තරම් අවම කරමු. අනිත් එක අපේ ඩිජිටල් තාක්ෂණය හරහා සහ ඊමේල් හරහා එහෙම අපිට පුළුවන් නම් ලිපි ලේඛන යවන්න අපි ඒවට පුරුදු වෙමු නේද සර්? අවශ්‍යයි සර්. මේ මොකද සර් අනිවාර්යෙන් ඒ ඩිජිටල් කාරණාත් එක්ක බොහොම උනන්දුවෙන් ගනුදෙනු කරන කෙනෙක් ඊමේල් පිළිබඳව සෑහෙන විශ්වාසයෙන් කටයුතු කරන මේ විද්වතෙක්ින්ද සර්ටත් ඒ ගැන මේ මං හිතන්නේ අමුතුවෙන් කියන්න ඕනේ. අපි හැම විටම ඒ වගේ දේවල් පාවිච්චි කරමු. අපි ඒ ලිපියෙන්ම පටන් ගමු සර්. මේ මෙතුමා උපසේන මහත්මයා කුරුවිට මේ ඉඳලා එවලා තියෙන්නේ මේ ලියුම. මේ එතුමා අපි අර සර් කිව්ව එකක් මේ බටකැලේට ගිනි තිබ්බා වගේ පහුගිය දවස්වල සමාජ මාධ්‍යවල කියන්නේ මේ පස්වෙනි සියවසේ කාශ්‍යප රජුරෝ හදපු සීගිරිය අපිට තාමත් ඩොලර් ගේනවා. මෑත කාලේ හදපු සමහර කුළුණු එක ඩොලරයක්වත් තාම ගෙනාවේ නැහැ කියලා. ඉතින් ඒ කාරණේට ආබද්ධව තමයි මේ ප්‍රශ්නේ එතුමා ලියුම් කරලා තියෙන්නේ. මේ ඇත්තටම එදා ඉඳන්ම විදේශ විනිමය ගේන අරමුණෙන්ද සීගිරිය හැදුවේ කියලා. ඇත්තෙන්ම අපි උපසේන කලහ මහත්මයා කුරුවිටින් මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. ඉතින් උපසේන මහත්මයාට අපිට කියන්න තියෙන්නේ සීගිරි කාශ්‍යප රජතුමා සීගිරිය ගොඩනැගුවා. ඒක ඔහුගේ දේශපාලන මධ්‍යස්ථානයේ හැටියට ක්‍රියාත්මක වෙච්ච බවට සාක්ෂි තියෙනවා. නමුත් කාශ්‍යප රජතුමා විදේශික වෙළඳුන් සමග විදේශ සමග යම් යම් සම්බන්ධතා පවත්වපු බව අපට පේනවා. මොකද සීගිරියේ උද්‍යානය ඇතුළෙන් ලැබී තිබෙන රෝම සම්භවයක් තිබෙන කාසි සහ පූර්ව ඉස්ලාමික යුගයට අයිති සැස්සේනියානු වයින් භාජන වල කොටස් දිහා බලනකොට අපට පේනවා මේ සීගිරියට සැලකිය යුතු තරම් විශාල ප්‍රමාණයක් විදේශික පිරිස් ඇවිල්ලා තියෙනවා. මේ අතරින් බොහෝ දෙනා විදේශික වෙළෙන්ද වෙන්න ඉඩකඩ තියෙනවා. එතකොට ඒ නිර්මාණය ඔහු කළාට පස්සේ රජුරු දේශපාලනික වශයෙන් ඒ අයත් එක්ක සබඳතා පැවැත්තුවා. එතකොට ඒක ඒ සබඳතා පවත්වපු නිසා ඔහු ඔහුගේ රාජ භවන එහෙම නැත්නම් ඔහු වාසය කරන ස්ථානය ඒ වගේ විදේශික ප්‍රජාවට ආස්වාදනය කරන්න පුළුවන් මට්ටමකට ගොඩනැගීමට ඔහු කල්පනා කරන්න ඇති. නමුත් අපිට ඒකෙදී එක විටම කියන්න පුළුවන් කමක් නැහැ. රජ්ජුරුව සීගිරිය ගොඩනැගීමේ අරමුණ කරගත්තේ විදේශ ආයෝජන ලබා ගැනීම හෝ විදේශිකයන් ප්‍රමෝදයට පත් කිරීම කියන එකම කියලා අපට කියන්න එහෙම පුළුවන් කමක් නැහැ. මොකද අපි කාශ්‍යප රජතුමාගේ ඉතිහාසය ගැන ලොකු දැනුමක් ගොඩ නගමින් ඉන්නවා. ඔහු අපි වැඩසටහන් කීපයක කිව්වා ඔහු සුදේශික ලංකාවේ කාලේ ඉඳලා වාසය කරපු හුඟක් ඈත කාලෙක ඉඳලා වාසය කරපු සුදේශික ප්‍රජාව නියෝජනය කරන පාලකෙක් කියලා. එතකොට සීගිරිය ගොඩනැගෙන්න සියවස් 3-4කට කලින් ඉඳලාම සීගිරි අවට ප්‍රදේශයේ විශාල යකඩ උණු කිරීමේ නිෂ්පාදනාගාර තිබුණා. ඒ වගේ මාපාගල වගේ මධ්‍යස්ථාන ඉදි වුණා. ඒ වගේ වැව් විශාල ප්‍රමාණයේ වැව් ඉදි වුණා. මේ ඉතින් දැන් ඔය සීගිරි මහවැව වුණත් ඉදිකිරීම කාශ්‍යප රජතුමාගේ බලයට පත්වීමට කලින් ඒකේ මූලික කටයුතු කෙරෙච්ච බවට අපට පුරාවිද්‍යා කැණීම් වලින් එහෙම සාක්ෂි ලැබිලා තියෙනවා. ඔය සීගිරි මහවැවේ වැව් බැම්මට යටින් ලැබුණු රෝමකාසි කිහිපයක් ගැන අපි මීට පෙර වැඩසටහනක සඳහන් කළා. ඉතින් මේවා දිහා තුලනාත්මකව බලනකොට මේ සීගිරි කාශ්‍යප රජතුමාගේ කතාව වටා විශාල මේ තවත් වපසරියක් තිබෙනවා. ඉතින් ඒ නිසා මේ සීගිරිය හුදෙක්ම කාශ්‍යප රජතුමාටම ලඝු කරලා ඒක විදේශිකයන් ආයෝජනය සඳහා ඉදි කරපු දෙයක් කියන සීමාවට ඒම තරම්ම සුදුසු නැහැ. ලොකු දීර්ඝ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් හැටියට මේ කාශ්‍යප සහ ඔහුගේ ඥාතීන් සහ සීගිරි
ඇත්තවශයෙන්ම ධාතුසේන රජතුමා රාජ්‍යත්වයට පත්වීමට පෙර පටන් මේ රටේ ක්‍රියාත්මක වෙමින් තිබිච්චේ දේශීය ජනතාවගේ මේ ක්‍රියාකාරීත්වය ඔස්සේ තමයි අපට කාශ්‍යප රජතුමාව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. දැන් මේක අපි පෙන්නුම් කරනවා නම් අපිට සොයා ගන්න පුළුවන් වෙලා තියෙනවා සීගිරියාවට තියෙන අර මහා ශිලා සම්ප්‍රදායේ සුසාන භූමිය. අපි ඉබ්බන් කටුව ගැන පෙන්නකොට පැහැදිලි කරේ ඉබ්බන් කටුවේ තියෙනවා වගේ මේ මහා ශිලා සම්ප්‍රදායට ආйти සුසාන භූමි කිහිපයක් සීගිරියාවටින් සොයා ගන්න. සීගිරියාවට කියලා කියන්නේ ගලා ඉන්නෙම නෙමෙයි, නමුත් අඩුම තරමේ කිලෝමීටර් 5ක 6ක අරයක් ඇතුලේ ඒ සොහොන් සොයා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් අපි දන්නවා දැන් ඒ සොහොන් ක්‍රිස්තුපූර්ව 500 පමණ පසු කාලයකට ආයත් වෙනවා. ඒ හැම සුසාන භූමියක්ම කැණීම් කරලා නැති වුණත් ඔය ඉහළ කලවැල්ලා අවුල් පොත කියන ස්ථානය කැණීමට ලක් කරා මේ පෙරදෙනි විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඩී.කේ. ජයරත්න මහත්මයාගේ මූලිකත්වයෙන් එක් අවස්ථාවක. එතකොට මේ ඒ කැණීමේ ප්‍රතිඵල කාල නිර්ණය කළ තියෙනවා. එතකොට ඒ කාල නිර්ණය කිරීමේ ප්‍රතිඵලයක් හැට අපි දන්නවා ඒකේ කොච්චර පරණද කියලා. ඉතින් ඒ ඔක්කොම ඒ කාල නිර්ණයයි ඉබ්බන් කටුවේ කාල නිර්ණයයි ඒ හැම එකක්ම එක්තරා සම කාලයකට එන්නේ. අපි දන්නවා ඉබ්බන් කටුව ක්‍රිස්තුපූර්ව 450 දී මේ ඉදි කරලා පාවිච්චි කරා කියන එක ගැන අපි හොඳට දන්නවා. මේ දේවල් සංරක්ෂණය කිරීම පිළිබඳව කටයුතු කරන මේ ඊයේ මේ පහුගිය සතියේ වසර 2500කට වඩා පැරණි තීන් තාලී ආලේපිත ලීමිනි පෙට්ටි 250ක් පැරණි ලෝකඩ පිළිම 150ක් සහ තවත් පුරාවස්තු රැසක් ඊජිප්තුවේ ගීසා පළාතේ සකාරා ප්‍රදේශයෙන් සොයාගෙන තියෙනවා. මේ අපි බලන් ඉන්න අයට ඒ අපි ලී මිනි පෙට්ටි ටික පෙන්වන්නම්. හිතාමත් අලංකාරයි. මට මේ අපේ ඉබ්බන් කටුව මතක් වුණා සර්. මේ කාරණා යනකොට මේ ඉතින් මේ පිළිබඳ උනන්දුවක් දක්වන කට්ටියට ඒ පිළිබඳව සොයා බැලීමකුත් කරන්න පුළුවන්. ඉතින් නුවන් මම කියන්නේ ගියේ සීගිරිය හිය මේ තැනිතලාව නිම්නය සීගිරිය ගලාවට තියෙන නිම්නය හුඟක් කාලෙක ඉඳලා ජනාවාස වර්ධනය වුණා. ඉතින් ඔය මහා ශිලා සුසාන භූමි පාවිච්චි කරපු අය තමයි ලංකාවේ යකඩ භාවිතය පිළිබඳ යම්කිසි පරිණතියක් ලබාගත්ත ජනකණ්ඩායම කියලා අපි දන්නවා කවුරුත්. එතකොට මේ යකඩ උණු කිරීම එහෙම ඇවිල්ලා ඊට පස්සේ අලකොළ වැව අපේ ආචාර්ය රෝස් සෝලංගාරච්චි මැතිනියගේ මූලිකත්වයෙන් කරපු සහ ස්වීඩනයේ කීප දෙනෙක්ම විද්වත්වයකට සහභාගී වුණා. ලෝකේ යකඩ තාක්ෂණය පිළිබඳ ඉන්න ඉහළම විද්වත්තු. ඉතින් එයාත් එක්ක ඒ කරපු ගවේ මේ කැණීම් කටයුතු වලින් අපි මේ යකඩ උණු කිරීමට පාවිච්චි කරපු උඳුන් සොයාගත්තව කාල නිර්ණය කළා. එතකොට අපිට පේනවා මේ කර්මාන්ත කියන දේවල් මේ කාලේ හොඳට තිබුණා. එතකොට ඒ වගේම මේ අපි වරක් සඳහන් කරා කවුරුත් එක දන්න දෙයක් අර මේ ඩැමස්කස් කියන අසිපත කඩුව රෝමානුවන් පාවිච්චි කරපු ප්‍රභුහරු පාවිච්චි කරපු ඒ සඳහා අවශ්‍ය කරන වානේ ගෙනිච්චේ ලංකාවෙන් කියන එක එහෙ වාර්තාවල සඳහන් වෙනවා. ලංකාව ඉන්දියාව දෙකම අපනයනය කළා. එතකොට ලංකාවෙන් ගෙනිච්ච වානේ ගැන හුඟක් ඉහලින් සඳහන් කරලා තියෙනවා. එතකොට අපිට ඒ කාලේ ඉඳලම අපනයන ආර්ථිකයක් තිබුණා. එතකොට අපනයන ආර්ථිකයක් තියෙනකොට ඒ රටවල් වලින් මේ ලංකාවට මිනිසුන් පැමිණීම හරිම ස්වභාවික දෙයක්නේ අපනයන ආර්ථිකයක් තියෙනකොට. එතකොට ඒ මාර්ග හරහා දැන් කාශ්‍යප යම් තරමකට ස්වාධීන වීමට අවශ්‍ය කරන පිටුබලය එන්නේත් මේ ක්‍රියාදාමය හරහා ඉන්දියන් සාගරයේ වෙළඳාමට අපනයන වෙළඳාමට සම්බන්ධ වීම නිසා. ඉතින් මවිතයට කාරණයක් වෙන්නේ ධාතුසේන රජතුමා ගැන තිබෙන ධාතුසේන රජතුමා ගැන හොඳ විස්තරයක් වංශ කතාවල තියෙන විශේෂයෙන්ම මහවංශේ තම පරිපූර්ණ විස්තරයක් තියෙනවා. නමුත් මේ ධාතුසේන රජතුමා සම්බන්ධයෙන් තියෙන එතුමා විසින් ඉදි කරපු වාරි මාර්ග පිළිබඳ විස්තර පමණයි. කලාවැව ගැන තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ඒ ලස්සන කතාවත් වංශ කතාව ලියලා දිනවන වෙන එකක් තියා නේද? ඒකෙන් පට බැඳිච්ච කතාපාව. ඔව් ඒවත් ලියලා තියෙනවා නේ. එතකොට නමුත් ධාතුසේන රජතුමා සම්බන්ධයෙන් මේ යකඩ කර්මාන්තය ගැන ඒව ගැන ලියන්න පෙළඹිලා නැහැ.
හැබැයි ඒ වෙනකොට තියෙන්න ඇතිනේ සර් නේ. ඉතින් අපි පුරාවිද්‍යාත්මක සාක්ෂි වලින් පේනවනේ අපේ නිෂ්පාදනයේ තිබුණයි කියලා. එතකොට ඒක ඒ විතරක් නෙමෙයි ඒක අපනායන මේ ආර්ථික අපනායන මේ මේ ක්‍රියාදාමයටත් සම්බන්ධ වෙලා තිබුණයි කියලා අපිට පේනවනේ. එතකොට මේ එනිසා මෙතන පේන දේ තමයි කාශ්‍යප මේ යකඩ උණු කරන අය ඒ ප්‍රජාවත් එක්ක තිබිච්ච ඍජු සබඳතාව. දැන් අපිට පේනවා මේ යකඩ උණු කිරීම අර හල්දුම් මුල් එහෙම කරපු කැණීම් වලින් ක්‍රිස්තු පූර්ව 2400ට යන මීට අවුරුදු 4400ක ඉඳලා අපි යකඩ උණු කිරීම පිළිබඳ දැනුම ගොඩනගපු අය. එතකොට මේ අපේ ධාතුසේන රජතුමාටත් අවුරුදු 1500කට එහා කාලේ අපි යකඩ උණු කළා කියලා. ඔව්. දැන් පස්වෙනි සීවසර ආසන්න වෙන ධාතුසේන රජතුමා. ඔව්. දැන් එහෙම අනිත් පැත්තට බලමු අවුරුදු 2000කට විතර උඩ. ඒටත් 2000කට විතර කලින්. කලින් අපි යකඩ උණු කිරීම කරානේ. දැන් අපි ඉන්නේ ධාතුසේන රජතුමා ඉඳලා අවුරුදු 2000කට විතර පස්සේ මේ ඉන්නේ නේ. එතකොට බලන්න මේ කාල පරතරයයි ඒවයි සිද්ධ වෙච්ච මේ 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 කටයුතු කොහොමද කියලා ඔය මේ මේ ඔය එක්තරා පෘතුගීසි ජාතික මේ සංචාරකේ ඔහුගේ නම සිප්‍රියානෝ සංචෙස්. සිප්‍රියානෝ සංචෙස්ගේ වාර්තාවල ලියලා තියෙනවා මේ ඔය මේ මැද්ද කඳුකරේ ඉඳලා ඔය මොරවක් කෝරලේ ඔය පැත්තට යනකම් ඒ සියලුම කඳුවල යකඩ උණු කිරීම සිද්ධ කරයි කියලා. ඒවා යකඩ කඳු හැටියට අඳුනලා තියෙන්නේ. ඒ කියන්නේ 1505 පහ වගේ කාලේනේ. ඒ පෘතුගීසින් ආපු කාලේනේ. එතකොටත් ඒක සක්‍රීයව තිබුණා කියලා කියලා තියෙනවා. සක්‍රීයව තිබුණයි කියලා. ඒ කියන්නේ අවුරුදු 2000ක් විතර සර් එක දිගට සක්‍රීයව තිබුණා. සක්‍රීයව තිබුණා. ඉතින් මොකද මේ රට පවත්වාගෙන යන්න නම් අපි මේ ක්‍රියාවලිය පවත්වාගෙන යන්න ඕනනේ. මේ පිරිසිදුව ඒ කටයුතු කරගෙන යන එක. ඉතින් ඒ අපනයන ආර්ථිකය උඩ තමයි. ඉතින් මම අපි මේ කියන්න ගියේ අර කාශ්‍යප දැන් මේ අපේ උපසේන මහත්මය අහලා තිබුණේ මේ සංචාරකයන් ගෙන්වා ගැනීමට ඒකම විදේශ විනිමය තැනක් හැටියට තිබුණේ කියලා. ඇත්තෙන්ම ඉතින් සීගිරිය විදේශ විනිමය උපයන්න තැනක් තමයි උපසේන මහත්මයා කල්පනා කරන ආකාරයට. නමුත් විදේශ විනිමය උපයන වෙන ක්‍රියාදාමයක් අපිට තිබුණා, විශාල ක්‍රියාදාමයක් නේ. දැන් අපි මෙහෙන් දැන් අපි කියමු අපි අපි කුළුබඩු පිටරට යවනවානේ. ඈ කුළුබඩු පිටරට යවනකොට සංචාරකයෝ මෙහෙ ඇවිල්ලා කුළුබඩු වැවෙන වතු බලන්න යනවනේ මාතලි. අදත් යනවනේ. එතකොට ඒක ආයෝජනයක්නේ. එතකොට අන්නේ සමාන ක්‍රියාදාමයක් හැටියට මේ සංචාරකයෝ ආවා සීගිරියට. ඒක ගැන කිසිම සැකයක් නැහැ. එතකොට සීගිරියේ තාරාදේවියගේ ප්‍රතිමා, බෝධිසත්ව ප්‍රතිමා තිබුණා. ඉතින් ඒවත් මේ සීගිරිය බොහොම කල්පනාවෙන් ඇවිද්දොත් තැන් තැන්වල තියෙනවා ඒ ප්‍රතිමා තියන්න හදවයි වගේ පේන ආසන. අපේ වැඩසටහන් බලන්න 101 වැඩසටහන් බලන්න අපි ඒවා පෙන්නලා තියෙනවා. ඉතින් එහෙම බැලුවම මේ සීගිරිය නිර්මාණය කිරීමේදී සංචාරකයන්ගේ පැමිණීම ගැනත් ඍජු අවධානයක් යොමු කරන්න ඇති. සීගිරිය නිසා සීගිරිය බලලා සීගිරිය රස විඳලා ඒකෙනුත් ලොකු ආදායමක් ලැබෙන්න ඇති. ඉතින් කොහොම වෙතත් අපි ඒ වගේ ඥානවන්ත වැඩ කරලා තියෙනවා. ඉඳලා හිටලා කරන ඉතිහාස අඥාන වැඩ අතරතුර අපි ඥානවන්ත වැඩත් කරලා තියෙනවා. ඉතින් මෙහෙම කියනකොට මේ අපේ හිතවත් ප්‍රේක්ෂකයෝ ශ්‍රාවකයෝ අහන්න පුළුවන් මොනවද අඥාන වැඩ කියලා. ඉතින් අපි ඒවා සමහර තැන් වල ඍජුවත් කියලා තියෙනවා, නොකියත් කියලා තියෙනවා. දැන් අපි පල්ලව පාණ්ඩ්‍ය චෝල ගැන කතා කරනකොට අපි ඒවා අපි විචාරශීලීවම කිව්වනේ. විචාරශීලීවම අනවශ්‍ය වැඩ කරන්න ගිහිල්ලා අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගත්ත විදිය. ඔව් නැති හොඳම උදාහරණේ අපේ හිතවත් ශ්‍රාවකයන් හොඳටම මේ දවස්වල මේ මොහොතේ තේරෙන උදාහරණයක් තමයි අර මේ මේ පළවෙනි සේන රජතුමාගේ කාලේ මේ මෙහෙට ආක්‍රමණයක් වුණා දකුණු ඉන්දියාවෙන්. අපිට දෙවෙනි සේනන ගිහිල්ලා මදුරාපුරය මේ කරා. ඊට පස්සේ පැරදිච්ච පාණ්ඩ්‍ය රජතුමෙක් අපේ රටට ආවා. දප්පුල රජතුමා, හතරවෙනි දප්පුල රජතුමාගේ කාලේ. ඊට පස්සේ රාජසභාවේ ප්‍රශ්නයක් ඇති වුණාම ඔටුන්න තියලා එයා යන්න ගියා. පළවෙනි සේන, දෙවෙනි සේන විතරක් නෙමෙයි නන්දසේන ජනාධිපතිතුමා ඉන්නකොටත් ඒ දෙම වෙන්න පුළුවන් නිසා නේද? නෑ, ඉතින් මේ අර රුසියාවට ඉතිහාස යාත්‍රාවක් මෙහි තියාගන්න ගිය එකයි හතරවෙනි දප්පුල අර අනුන්ගේ ඔටුන්නක් තියාගත්ත එක අතර ලොකු වෙනසක් නෑ. ඉතින් හතරවෙනි උදේ සමාවෙන්න, හතරවෙනි උදේ රජතුමා දෙන්න බෑ කියලා කිව්වනේ. ඉතින් මේ අනුන්ගේ ඔටුන්නක්, අපේ ඔටුන්නක් නෙමෙයි, පාණ්ඩ්‍ය ඔටුන්නක්. සහ අනිත් එක ඒක මේ 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 අයර්ලන්තේ ප්‍රශ්නයක් නේ. ඒක අපිට අදාළ ප්‍රශ්නයක් නෙමෙයි. අදාළ ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් මම මොකටද හතරවෙනි උදේ රජතුමා අර චෝල වගේ බලවත් රාජ්‍යයක් ඈ මේ ඔටුන්න ඉල්ලුවා, මේ ඔටුන්න දෙන්න එපැයි. හරි, මේක දෙන්න බෑ කිව්වම අන්තිමට මොකද උනේ? අවුරුදු 77ක් චෝල පාලනයට යටත් වෙලා අපිට ඉඳ සිද්ධ වුණානේ.
හරි ඔටුන්න දුන්නා නම් ඔය මුකුත් නැහැ නේ ඔටුන්න දුන්නා නම් ඔය ප්‍රශ්නේ ඉක්මන් වෙන්නේ නැහැ ඔය තරම් සෞද්‍ර වෙන්නේ කොහොමත් චෝලුවේ පල්ලෙහාට තල්ලු වෙලා ආවා නමුත් මේ 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 ඔටුනු පළහිලව අනුන්ගේ දේවල් නවත්තන්න ගිහිල්ලා තමයි මේ ඔය ප්‍රශ්නේ උනේ කියන එක ඉතින් මේ ඉතිහාසයේ අපිට කියන මේ අපි කියන ඒවා නෙමෙයි මේ චූලවංශේ වාර්තා කරලා තියෙන දේවල් සහ පසුගාලනේ ඉතිහාසඥෝ විවේචනාත්මකව පෙන්නලා තියෙන දේවල් ඉතින් මං කිව්වේ ඒකයි බොහෝ වෙලාවට අපි ඥානවන්ත වැඩ කාශ්‍යප රජතුමා වගේ පළවෙනි විජයබාහු වගේ මහා දැවැන්ත ප්‍රතාපවත් රජවරු ඉතාම ඥානවන්ත විදිහට මේ රටේ කටයුතු කළා ඉතින් ඉඳලා හිටලා තැන්වල මේ අර වගේ අඥාන අදූරදර්ශී වැඩ කරන්න ගිහිල්ලා මේ නැති ප්‍රශ්න හදාගෙන ඒ කලාපීය සහයෝගිතාවට බාධා වෙලා මේ අන්තර්ජාතික මේ ප්‍රශ්න ඇති කරගෙන ඊට පස්සේ ඒව අපට අහිතකර ලෙස අපේ සමාජයට බලපෑවා. දැන් පළවෙනි අපි මේ ඉස්සරහට කතා කරනකොට නුවන් තේරෙනවා මේ චෝල බලය අපේ රටේ ස්ථාපනය වෙච්ච කාලය තුල අපේ දේශපාලනේ කොයි තරම් දුරට කැඩිලා බිඳිලා ගියාද කියන එක. කැඩිලා බිඳිලා ගියා. ඉතින් කැඩිලා බිඳිලා ගිහිල්ලා ඒ ප්‍රතිස්ථාපනය කරන්න අවුරුදු 77ක කාලයක් ගියානේ. දශක 7 මාරකට වැඩි කාලයක්. හරි, කියන්නේ පුද්ගලයෙකුගේ ජීවිත කාලයක්. ඔව් නේ. ඒ කාලේ ගත වුණා මේක ප්‍රතිස්ථාපනය කරගන්න. ඒ නිසා මේ මේ රටක රාෂ්ට්‍රපාලනය කියන එක දේශපාලනය කියන එක දාන් අදිනා වගේ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒක ඒක චෙස් ක්‍රීඩාවක් නෙමෙයි. එහෙම කරාම සර් සාමාන්‍ය රටවැසියෝ පුරවැසියෝනේ දුක් විඳින්නේ. දුක් විඳින්නේ. දැන් බලන්න සර්ගේ මගේ ජීවිත කාලේ එක අවුරුදු 3ක් අපිට සනසිල්ල ඉඳලා ලැබිලා නැහැ නේ. නෑ, ලැබිලා නෑ. ඒක තේරුම් ගන්න ඕනේ නේ. ඒක දැන් ඔබ මේ බලාගෙන ඉන්න අහගෙන ඉන්න ඔබත් කල්පනා කරන්න මේ රටේ පුරවැසියෝ හැටියට ඔබ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් වෙන්න පුළුවන් නැත්නම් තරුණ කෙනෙක් වෙන්න පුළුවන්. කොයි කාලේ වුණත් ආපු විවිධ කාලෙන් කාලයට මේ ඉතාලම ළඟ ළඟ ආපු සිද්ධින් හින්දා අපිට එක අවුරුදු 3ක් නිවිසනසිල්ලේ රටවැසියෝ හැටියට ගත කරන්න ලැබිලා නැහැ නේ. නෑ. අපි කරපු ඇති වරදකුත් නෑ. අපි කරපු එකම වරද කතිර ගහපු එක තමයි. ඒ වරදට මේ අපි මේ දුක විඳින්මින් ඉන්නවා. ඔව්, ඉතින් ඇත්තෙන්ම මේවා නිවැරදි කරගන්න අපි සදය විවේචන කරනවා වගේම අපි මේවට ප්‍රතිකර්ම යෝජනා කිරීම සඳහා අපි වැඩ කරන්න ඕනේ සර්. සාධනීය යෝජනාත් අපිට තියෙන්න ඕනේ. සාධනීය යෝජනා තියෙන්නත් ඕන. ඒ යෝජනා ක්‍රියාත්මක කිරීමේ භව්‍යතාවයකින් යුක්ත වෙන්නත් ඕනේ. ඉතින් ඇත්ත වශයෙන්ම අපිට එකපාරට රෑ නිදාගෙන හීනකින් මේ විසඳුම් සොයාගන්න බෑනේ. එතකොට මේ සමාජයක් ගොඩනගා ගැනීම සඳහා මේ ඔය දාම් ක්‍රීඩාවේදී ක්‍රීඩාව දිනන්න ඉත්තුමාරු කරා කියලා හරියන්නේ නැහැනේ. ඉත්තු මාරු කර කර එහෙට මෙහෙට ඇද ඇද ඉන්න එකෙන් වෙන්නේ දාන් ලෑල්ල හීරෙන එක විතරයි. මේ සමාජයේ තුවාල වෙන එක විතරනේ වෙන්නේ. ඉතින් ඒ නිසා මේවා කරන්න නම් අපි මේ ඒ දාන් ඇදීම පිළිබඳ තියෙන මූලධර්ම කියවන්න ඕනනේ නේ. එහෙමනම් අපිට මේ සමාජයක් ගොඩගන්න මේ කරන දේවල් නෙමේ කරන්න තියෙන්නේ. අපි කරන්න ඕන මේ ඉතිහාසය මගින් අපේ සෞභාග්‍යමත් කාලවල අපට ලබා දී තිබෙන අත්දැකීම් මොනවද කියන එක අධ්‍යයනය කරන්න. ඒක එකපාරට දැන් බලන්න සමහරු කියනවානේ ඔය ඉතිහාසය මොකටද මේ වර්තමානයේ අද ලෝකේ හරි වෙනස් කියලා. නමුත් මේ වැඩසටහන් වල අපි කතා කරගෙන යනකොට පේනවානේ අද සිද්ධ වෙන සිද්ධි ඒ විදිහටම අතීතෙත් සිද්ධ වෙලා තියෙනවායි කියලා. අනිවාර්ය. හරි. දැන් බලන්න ඔය මේ හතරවෙනි උදේ රජුරු අනුන්ගේ ඔටුන්නක් තියාගෙන කරපු පටලැවිල්ලෙන් අවුරුදු 77ක් මේ සමාජයට දුක් විඳින සිද්ධ වුණානේ. හා ඉතින් ඒ වගේ මේ මේවා දන්නවනම් මේවා නිකන් ඉස්කෝලේ නෙමේ ගහක් යට දෙමෙන්නකින් වැලකෙනකොට ඉන්නකොටත් අහගෙන හිටියනම් මේ 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 වගේ තීරණ සමාජයක් ගන්නෙ නෑනේ. ඉතින් ඒ නිසා ඉතිහාසය අවශ්‍ය වෙන්නේ මේව දිහා බලලා මේ මේ සාධනීය තාර්කික තීරණ අරගෙන මේ සමාජය සුවපත් කරගන්න සමාජය ගොඩනගා ගන්න අවශ්‍ය කරන මේ වැඩපිළිවෙල වල සම්පාදනය කරන්නනේ. එහෙම නැතුව ඔළුවේ කිසි දෙයක් නැතුව අත්දැකීමක් නැතුව සම්ප්‍රදාය ප්‍රවේණිය ගැන වැටහීමක් නැතුව යමක් කරන්න ගියාම 100ක් කරොත් ඒකෙන් එකක් සාර්ථක වෙන්න පුළුවන්. නමුත් ගල් 100ක් ගහලා එකක් සාර්ථක වෙන අවස්ථාවක නෙමෙයි සමාජය සම්බන්ධයෙන් අපි ඉන්නේ. අපි ගල් 100ක් ගහුවොත් 99ම සාර්ථක වෙලා එකක් අසාර්ථක වෙන්න ඕනේ. ඒ තැනගෙන ඉන්නේ. ඉතින් මේකට අවශ්‍ය කරන දැනුම නිෂ්පාදනය කරගන්න ඕනයි, දැනුම හොයලා බලන්න ඕනයි කියලා මේ කිසි කෙනෙකුට වැටහෙන්නේ නැතිවීම ඒක මහා ඛේදවාචකයක්. ඉතින් ඒ හින්දා මං හිතන්නේ මේ ඉතිහාසය මේ මේ අපිට අධ්‍යක්ෂ මහ රාශියක් තියෙනවා. ඉතින් මේවා විවේචනාත්මකව මේවා දිහා බලලා නොකළ යුතු වැඩවත් අඩු ගන්න තේරුම් ගන්න ඕන නම් කළ යුතු වැඩ පැත්තකට තියලා එහෙමත් වෙනව නම් අපි හිතනවා
මේ සමාජයකට ඉස්සරහට යන්න පුළුවන් ওই දියුණු වෙච්ච හැම රටක්ම ඇමරිකාව වෙන්න පුළුවන් ජපානය වෙන්න පුළුවන් චීනය වෙන්න පුළුවන් ඇයි ඒ හැම කෙනෙක්ම තමන්ගේ අතීත සම්ප්‍රදායන් ආරක්ෂා කරන්න ඒ තරම් ධනස්කන්ධයක් වැය කරන්නේ හරි චීනය අර ටෙරාකොටා හමුදාව ඒක නඩත්තු කරන්න චීනය ඇයි සල්ලි වේදම් කරන්නේ හරි ඇයි කෞතුකාගාර නඩත්තු කරන්න මිලියන ගණන් සල්ලි වේදම් කරන්නේ මොකද ඒ ඒ රටවල් ඒ සමාජ පවත්වාගෙන යන්න ඒ දැනුම අවශ්‍යයි සමාජයක් ගොඩනැගෙන්න ඕන දැනුම මිස දැනුම මත මිස මේ 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 ප්‍රඥාවේ බලමහිමයෙන් මිස ඇඟේ පතේ හයියෙන් කටේ හයියෙන් නෙමෙයි සමාජයක් පවත්වාගෙන යන්න ඕනනේ අපිට පේන්නේ මේ මේ අපේ තාන්ත්‍රික මේ සන්දර්භයට ඇතුල් වෙලා ඉන්න අය කත්ගිරියේ මේ මහා සද්දෙන් කරන කතා වලින් අපිට පේන්නේ සද්ද වලින් මුකුත් වෙන්නේ නැහැ සමාජයට මේ ඒ ඊට වැඩි ප්‍රයෝජනවත් වෙන්නේ නිශ්ශබ්දව කතා කරන සිද්ධාන්ත ක්‍රමවේද වලින් තමයි සමාජයට ප්‍රයෝජනයක් වෙන්නේ ඉතින් ඒ නිසා මේ මං හිතනවා අපි මේ ඉතිහාසයේ මේ අපි අපි උපසේන කලහ මහත්මයාට උත්තර දෙන්න ගිහිලා තමයි මෙච්චර දුර ගියේ සර් මේ ලෝකේ කොච්චර ප්‍රශ්න තිබ්බත් තමන්ගේ ඉතිහාසයේ සොයන එක නවත්තලා නෑ සර් මේ පුරාවිද්‍යාවක හැම නවත්තලා නෑ අපිට ප්‍රශ්නයක් ඇති වෙච්ච හැටි අපි ඉස්සෙල්ලාම නවත්තන්නේ මම දැක්ක විශ්වවිද්‍යාල පරීක්ෂණ කඩුවත් තමයි ඉස්සෙල්ලාම නවත්තන්න කියලා තියෙන්නේ ඔව් ඒක තමයි ඒ විදිහට තියෙන්නේ ඉතින් ඇත්තෙන්ම අපි හරි කනගාටු වෙන්න ඕන මේ 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 හැබැයි බලන්න නුවන් මේ මේ Google අන්තර්ජාලයට ගිය ගමන් විවිධ ප්‍රවෘත්ති තියෙනවා රජ පවුලේ ප්‍රවෘත්ති ඔක්කොම ASCII එක තැනක තියෙනවා අනිවාර්යයෙන්ම පුරාවිද්‍යාවට අතීතයට සම්බන්ධ දෙයක් අරක හොයාගත්තා මේක හොයාගත්තා කියලා අපේ රටවල බොහොම කනගාටුයි අපිට පේනවා අන්තර්ජාලයේ මූණු පොත දිහා බලනකොට අර අහවල් රටේ විශ්වවිද්‍යාලයක අවබෝධතා ගිවිසුමක් අත්සන් කරා පරිශන කරන්න කියලා හැබැයි ඒ ඔක්කොම කරන්න කලින් අර ඉබ්බන් කටුවේ වහල තෙමෙන එක නවත්ත ගන්න පුළුවන් නම් මං හිතනවා ඒක හුඟක් හොඳයි කියලා ඔය විදේශත් එක්ක අවබෝධතා ගිවිසුම් අත්සන් කරන්න කලින් ඉතින් එහෙමනම් අපිට විරාමය ගන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. පුළුවන් අපිට ලියන්න මේ වගේ ලියුම් යොමු කරන්න. අපි ලියුම් ඉදිරියේදී ඉදිරිපත් කරනනම් Neth FM Unlimited District තැපල්පෙට්ටිය 245 කොළඹ Neth FM Unlimited District තැපල්පෙට්ටිය 245 කොළඹ නැත්තම් මහාචාර්යතුමාගේ නමට උනත් ලියන්න පුළුවන්. ඒකම අපේ Facebook අඩවියේ දැන් ඉහලින්ම පළවෙන බැනර් එක පල්ලෙන් කමෙන්ට් එකක් විදියට නැත්තම් අපේ YouTube වැඩසටහනේ කමෙන්ට් විදියට description එකේ තියෙන email හරහා අපිට කොයි විදිහට වුණත් අපිට ප්‍රශ්න යොමු කරන්න කියලා කියනවා අපි යනවා විරාමයට Unlimited History අපේ ජාතික කතාව අපි නැවතත් 111 වෙනි වැඩසටහනේ දෙවෙනි කොටසත් සමග අපි කලින් වැඩසටහනේ විශේෂයෙන් කතා කරේ අපිට ඔබ එවපු ප්‍රශ්න සහ ඒ ගැටළු අදහස් පිළිබඳව ඉතින් අපි එතෙන්දිත් ඔබට විශේෂයෙන් සඳහන් කළා අපි ඊට පෙර වැඩසටහන්වල පහුගිය සතියේ සහ ඊට කලින් පෙර සතියේ කතා කරපු ප්‍රධානම කාරණයක් තමයි අපේ ආහාර සංස්කෘතිය මේ දවස්වල අපි විශේෂයෙන් මේ ආහාර පිළිබඳව ලොකු ගැටලුවකට අපරට මුහුණ දෙමින් තියෙන හින්දා විශේෂ කොට ඒ කාරණා කතා බහ කරේ ඉතින් අපි ඔබට පොරොන්දු වුණා මේ අපේ රටේ ආහාර සංස්කෘතිය පිළිබඳව පෙර අපි කෑව බිව්ව හැටි පිළිබඳව විශේෂම ඒ පිළිබඳවම වන වැඩසටහනක් ගෙන එන බවට ඉතින් ඒක අපි බලාපොරොත්තු වෙනවා උමන්දාවේ සමන්තපද්ද ස්වාමින් වහන්සේගේ උමන්දාවේ ඒ ආදර්ශ ගොවිපොලේ ඒ ඒ ආදර්ශ ආහාර සැකසීමේ වැඩසටහනත් එක්ක ඔබ වෙත ගෙන එන්න ඉතින් ඒ සඳහා ඔබ දන්නවා යම්කිසි ආකාරයක අනුග්‍රහයක් අපිට අවශ්‍ය වෙලා තිනවා මොකද විශාල පිරිවැයක් ඒ රූගත කිරීම පටිගත කිරීම සඳහා යොදවන්න වෙනවා ඉතින් අපි මතකයි අපි මීට කලින් මෙවැනි මේ මැදිරියෙන් බාහිරට ගිහිල්ලා කරන වැඩසටහන සඳහා එතර ඉන්න අපේ ශ්‍රී ලාංකිකව අපිට උදව් වුණා ඒකම අපි බලාපොරොත්තු වෙනවා මෙවරත් ඒ ආකාරයෙන්ම ඔබ අපිට අපේ සහයෝගය ලබා දෙයි කියලා මේ වැඩසටහන ඔබ වෙත ගෙන එන්න ඒ රූගත කිරීම පටිගත කිරීම කරන්න ඉතින් ලබන සතිය වෙනකොට ඒ සුබ පණිවිඩයයි කියන බලාපොරොත්තු වෙන්න අපි 111 වෙනි වැඩසටහනේ අපේ සුපුරුදු සාකච්ඡාවට මහාචාර්යතුමනි අපි එළඹෙමු ඉතින් ඒ කාරණා වගේම මේ මහාචාර්යතුමනි අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ හෙට අපිට එළඹෙන දවස විශේෂයෙන්ම වැදගත්කමක් තියෙන දවසක් ඒ තමයි පොසොන් පොහොය තව පැය කීපයකින් අපිට එළඹෙනවා අපිට අපි කල් වැඩසටහනට පටන් ගන්නකොටත් අපි කිව්ව කාරණයක් තමයි අපිට මේ බෞද්ධ සංස්කෘතිය සහ අපේ ඉතිහාසය පුරාවිද්‍යාව
අයින් කරලා කතා කරන්න බෑ. ඒ තරමටම බද්ධ වෙලා තියෙනවා. මේ අපි ගියවර අනුරාධපුර යුගය ආහවර වුණාදෝ කියලා කතා කළා. අනුරාධපුරයත් එක්ක පොසොන් අපිට පුදුමාකාර සම්බන්ධතාවයක් තියෙනවානේ මිහින්තලේ එක්ක. මේ අපි කැමති මේ අපේ රට බෞද්ධ සංස්කෘතියට නැඹුරු වීම, මිහිඳු මහ රහතන් වහන්සේ වැඩමවීම, ඔය කාරණා පිළිබඳව අපේ ශ්‍රාවකයෝ මං හිතන්නේ ඔබතුමාගෙන් අලුත් කියවීමක් බලාපොරොත්තු වෙනවා මේ මොහොතේ. ඔව් නුවන්, එයා අපි පොසොන් පොහේ දවසේ ලැබෙන්න ඔන්න මෙන්න කියලා අපි ඉන්න වෙලාවේ අපි තව කාරණයක් කිව යුතුයි. අපේ වැඩසටහන අහලා ඒක රසවිඳලා ඒක පිළිබඳ නොඑක් අදහස් එවපු අපේ ආදරණීය ශ්‍රාවක මහත්ම මහත්මීන්, ප්‍රේක්ෂක මහත්ම මහත්මීන් විශාල පිරිසක් ඉන්නවා. අපේ මං කැමති එතුමන්ලාට ගෞරවයක් හැටියට නම් කීපයක් මතක් කරන්න. අපේ දෙමටගොඩ මිහිදු සෙන්පුර මහල් නිවාසේ වීජී ප්‍රේමතිලක මහත්මයා, මම මේවා කියන්නේ මගේ නමටම ලියුම් එවලා තියෙන නිසා, එතුමා අපට අදහස් දක්වලා තියෙනවා. ඒ වගේම මේ වැලිවිට පාර කඩුවෙල MGD වීර විජේසූරිය මහත්මයා, ඒ මහත්මයා දීර්ඝ ලිපියක් එවලා තියෙනවා. ඉතින් අපි හුඟක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් මම විශේෂයෙන් මෙහිදී මතක් කරන්න ඕන ජායල මාකෙවිට මාබිම WAP වික්‍රමාරච්චි මැතිනිය, ඇය විද්‍යාගුරුවරයක් විශ්‍රාමික සුවයෙන් ඉන්නේ. ඉතින් එතුමිය අර ලොකු පුල්ස් කැප් කොල දෙකක් ලියලා අපි වෙත එවල තියනවා. ඉතින් බොහොම ස්තුති වික්‍රමාරච්චි මැතිනිය, ඔබතුමිය වගේ ශ්‍රාවකයෝ දැනුගත් අය මේ වැඩසටහන් සමග ඉඳලා ඒ වගේ අදහස් උදහස් එවන එක ගැන අපි හුඟක් ධෛර්යවන්ත වෙනවා මේ ඒ කාරණා ගැන. ඔබ සියලු දෙනාටම අපි තව නම් ගොඩක් තියෙන එක කියවන්න මේ වෙලාව නෙමෙයි, අපි සීමිත වෙලාවක් තියෙන නිසා. ඉතින් අපි මේ දැන් පොසොන් සඳ යටට යන්න වෙනවා, එළියේ අපිට ඉන්න වෙනවා දැන් වැඩසටහනේ. ඉතින් ඔබ ඇහුවේ මේ පොසොන් ගැන අපිට මොනවද කියන්න තියෙන්නේ කියලා. ඉතින් මං හිතනවා අපේ බෞද්ධ අබෞද්ධ කවුරුත් මේ පොසොන් සමය එළඹෙනකොට ඒක හරි එක පැත්තකින් සැනකෙලි සිරියක් ගන්නවා. ඉස්සර කාලෙන් දැන් නම් ටිකක් රට සමාජය අමාරු නිසා අපේ මේ හිතවත් ශ්‍රාවක ප්‍රේක්ෂක පිරිස් ඒවට සම්බන්ධ වෙන එකෙන් වැළකීලා ඇති දුෂ්කර නිසා. ඉස්සර නම් හැම කෙනාම අනුරාධපුරේ යනවා, මිහින්තලේ යනවා, සිතුල්පව්ව යනවා. ඒවා පිරි ඉතිරි ගිහිල්ලා මහා විශාල ජනසන්නිපාතයක් ඒවට රැස් වෙනවා. ඒවා ඉතින් හරිම ආකර්ෂණීය කාරණා. ආකර්ෂණීය කාරණා සංස්කෘතිය කියන්නේ ඒවා තමයි. සංස්කෘතිය කියන්නේ අලුත් හිතවත්කම් ඇති වෙනවා, ආවිවාහයේ ඔස්සේ ඇති වෙනවා, දකුණේ කට්ටිය රජ රට කට්ටියත් එක්ක සම්බන්ධතා ඥාතිකම් ඇති වෙනවා. ඒකත් එක්ක නිසා මේක මිශ්‍ර වෙන්නේ නේද? මිශ්‍ර වෙලා මේ සමාජයේ අර ස්පන්දනය දිගින් දිගටම තියෙන ඒ වගේ සංස්කෘතික උත්සව, ආගමික උත්සව ඒවා පවත්වාගෙන යන නිසා. එතකොට මේ පොසොන් උත්සවය සමරන්නේ අපි ස්මරණය කරන්නේ මිහිඳු හිමියන් ලංකාවට වැඩම කරලා ඒ එතනින් පටන් ගත්තේ සිද්ධිදාමය අනුස්මරණය කිරීම සඳහා. එතකොට දැන් අපි දැන් මේව පිළිබඳ නොඑක් සමාජයේ මතවාද එහෙම තියෙනවා. ඉතින් අපිට මේ මිහිඳු හිමියන්ගේ වැඩම වීම, මේ රටට වැඩවීම අපි කවුරුත් දන්නවා. මීට කලින් අපි වැඩසටහන් වල සාකච්ඡා කරලා තියෙනවා මහාදිරාජ අශෝක රජතුමා විසින් දියත් කරපු ඒ ධර්ම ප්‍රචාරක වැඩපිළිවෙලේ සමස්ත දකුණු ආසියාව හා අග්නිදිග ආසියාවත් සම්බන්ධ කරගනිමින් මේ කරගත්ත ධර්ම ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් හැටියට තමයි මිහිඳු හිමියන් මෙරටට වැඩම කරන්නේ. එතකොට ඒ වැඩම කිරීම පිළිබඳව අපිට දකින්න හම්බෙන්නේ මහා වංශයේ. නමුත් මම මේ වෙලාවේ ඊට වැඩියෙන් එහාට දෙයක් කියන්න අවශ්‍යයි. මිහිඳු මාහිමියන්ගේ වැඩම වීම සම්බන්ධයෙන් අපට ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් වෙන සාක්ෂිත් තියෙනවා. මේ සම්බන්ධයෙන් ඉතාම වැදගත් වෙන සාක්ෂියක් අපට හොයාගන්න තියෙන්නේ, බලන්න යන්න අද වුණත් පුළුවන්, මේ අම්පාරේ රජගල කියන ස්ථානේ. අපි දන්නවා අම්පාරේ රජගල කියලා කියන්නේ ඉතාම සංකීර්ණ අතිවිශාල බෞද්ධ සංකීර්ණයක්. ඉතින් කවුරු හරි කෙනෙක් අම්පාර පැත්තේ දීඝවාපියේ ඔය පැත්තේ යනවා නම් එහෙම අනිවාර්යයෙන්ම රජගල බලන්න යන්න ඕන. මොකද අම්පාරේ හුඟක් පුරා විද්‍යා ස්ථාන තියෙනවා.
ඒ අතරින් එකක් තමයි අපි දන්නවා දීඝවාපි විහම් බුදබිම. ඉතින් ඒවා වන්දනා කරන්න යන අය වුණත් රජගලටත් යනවනම් බොහොම හොඳයි. ගිහිල්ලා ඒ විශේෂයෙන්ම අනිත් ඒවා නැතත් මේ එක්තරා ගල් ගුහාවක් තියෙනවා. ඒ ගල් ගුහාවේ සෙල්ලිපියක් තියෙනවා කටාරමේ පියස්සෙම උඩ. ඒ කටාරමේ ලියා තිබෙන සෙල්ලිපිය ඉතාම වැදගත්. ඒ සෙල්ලිපිය සෙල්ලිපිය කියන්නේ සෙල්ලිපිය අක්ෂරම අනුව ඒ සෙල්ලිපිය ක්‍රිස්තු පූර්ව 2 ශතවර්ෂයේ පමණ රචනා වෙච්ච සෙල්ලිපියක්. ඒ සෙල්ලිපියේ සඳහන් වෙනවා මිහිඳු මහරහා මිහිඳු හිමියන්ගේ සහ ඉට්ටික හිමියන්ගේ නම් දෙක. එතකොට මේ අපි දන්නවා මිහිඳු හිමියන් සමග වැඩම කළා පිරිසක් ඉට්ටිය, උත්තිය, සම්බල, බද්දසාල සහ පණ්ඩුක කියන උපාසකයා. මේ පිරිසේ හිටපු ඉට්ටික කියන තෙරුන් වහන්සේගේ නමත් මිහිඳු හිමියන්ගේ නමත් මේ සෙල්ලිපියේ සඳහන් වෙලා තිබෙනවා. කෙනෙකුට අහන්න පුළුවන් ඔක ඔය ඉන්න මිහිඳු කියන නමයි ඔය තියෙන ඉට්ටික නමයි වෙන පුද්ගලයෝ දෙන්නෙක් වෙන්න බැරිද කියලා කෙනෙකුට අහන්න පුළුවන්. නමුත් එතන තියෙන්නේ මේ සෙල්ලිපියේ කියවෙන්නේ මේ 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 ශ්‍රී ලංකාවේ ශ්‍රී සමෘද්ධිය සඳහා වැඩම කළ මිහිඳු හිමියන්ගේ සහ ඉට්ටික හිමියන්ගේ ධාතුයි කියන එක තියෙනවා ඒක ලියලා. මේ 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 එතන තියෙන කුඩා ස්තූපයක් සම්බන්ධ කරගෙන තමයි සෙල්ලිපි ලියලා තියෙන්නේ. ඒ ගල් ගුහාව යට හෝ අසල ස්තූපයක් තියෙන්න ඕන. එතකොට ඒ ස්තූපය මිහිඳු හිමියන්ගේ සහ ඉට්ටික හිමියන්ගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරපු ස්තූපය හැටියට සඳහන් කරලා තියෙනවා. අපි මේ සෙල්ලිපි ගැන ටිකක් විස්තර ඇතුව මේ මේ පොසොන් උදාවට මූණ දාලා බොහොම ශ්‍රද්ධාවෙන් පොසොන් බාරගන්න සූදානමින් ඉන්න අපේ හිතවත් ශ්‍රාවක ශ්‍රාවිකාවන් ප්‍රේක්ෂකයන්ට අපි එක කියන්න ඕනේ විස්තරේ. අපි කවුරුත් දන්නවා මිහිඳු හිමියන්ගේ ආදාහණයෙන් පස්සේ උන්වහන්සේ අපවත් වෙලා පරිනිර්වාණයට පත් වුණාට පස්සේ උන්වහන්සේගේ ශාරීරික ධාතු බෙදාහැරිය ලංකාව පුරාම. දැන් මේ විස්තරය අපි මේ වෙලාවේ මතකයට නැගීම අවශ්‍යයි ශ්‍රද්ධා භක්තිය ඇතිකරන්ට. අපි දන්නවා මිහිඳු හිමියන් මෙරටට වැඩම කළේ දේවානම්පියතිස්ස රජතුමාගේ රාජ්‍ය කාලයේදී. නමුත් මිහිඳු හිමියන් මහා පරිනිර්වාණයට පත්වෙන්න කලින් දේවානම්පියතිස්ස රජුරෝ මිය ගියා, අභාවයට පත් වුණා. එතකොට අපි දන්නවා දේවානම්පියතිස්ස රජුරන්ගෙන් පස්සේ මේ රටේ රාජ්‍යයට පත් වුණ එතුමාගේ සොහොයුරෙක් වුණු උත්තිය කුමාරයා. එතකොට මේ අපේ මිහිඳු හිමියන් අපවත් වෙන්නේ මේ උත්තිය රජතුමාගේ රාජ්‍ය කාලෙදී. උත්තිය රජතුමා රජ වෙලා 8 අවුරුද්දකට පස්සේ අභිෂේකෙන් 8 අවුරුද්දේ තමයි මිහිඳු හිමියන් අපවත් වෙන්නේ. ඒ වෙනකොට මිහිඳු හිමියන්ගේ වයස අවුරුදු 60ක්. එතකොට 60 විහිදී තමයි උන්වහන්සේ අපවත් වෙන්නේ. එතකොට අපිට රාජ්‍ය වර්ෂය ඕනම් ගණන් හදන්නත් පුළුවන්. උත්තිය රජුරුවන්ගේ රාජ්‍යපද ප්‍රාප්තියෙන් 8 අවුරුද්දේ වප් මාසේ, ඒ කියන්නේ නොවැම්බර් මාසේ, වප් මාසේ පුරපක්ෂයේ 8 දවසේ, ඒ කියන්නේ ඒ ශුක්ල පක්ෂයේ නොවැම්බර් මාසේ පළවෙනි සතියේ පළවෙනි දවස් ටිකනේ යන්නේ. ඒකේ 8 දවසේ තමයි උන්වහන්සේ 8 දවස් උන්වහන්සේ පරිනිර්වාණයට පත් වුණේ. එතකොට ඒ පත් වුණාට පස්සේ රජුරුව බොහොම වික්ෂිප්ත වුණා, දුකටපත් වුණා. පත් වෙලා රජුරුව උන්වහන්සේගේ ශ්‍රී දේහය සුවඳ තෙල් පුරවපු දෙනක, ඒ කියන්නේ පෙට්ටියක තැන්පත් කරලා පුද පූජා පැවැත්වුවා. මහජනයා විශාල පිරිසක් ඒ පරිනිර්වාණ මංගල්‍යයට ආවා. ඒ සුවඳ තෙල් පුරවලා ශරී උන්වහන්සේගේ ශ්‍රී දේහය එකට බහා සකස් කරලා ඒක රන්සිවිගයක තැන්පත් කළා. බොහෝම ගරුසරු ඇතුව රාජ්‍ය සම්මානයකින්, රාජ්‍ය ගෞරවයකින් තමයි මේ කටයුත්ත කළේ කියලා වංශකතා වාර්තා කරනවා. ඊට පස්සේ වීදි සරසලා මේ දැන් මේ උන්වහන්සේ වැඩ හිටියේ චේතියගිරියේනේ. චේතියගිරිය කියන්නේ මිහින්තලේ, චෛත්‍යගිරි කියන්නේ. එතකොට චේතියගිරියේ වැඩවාසය කළා. ඊට පස්සේ රජුරෝ
ඒ ශ්‍රීදේහය වැඩම කළා මහවිහාරයට අනුරාධපුරයේ නගරයට. මහවිහාරයට වැඩම කරලා හත් දවසක් තැන්පත් කරලා තිබුණා. තැන්පත් කරලා ඉතින් අපි දන්නවා ඉතින් හත් දවසක් තියාගන්න නම් රත ශරීරයක් ඖෂධ ගල්වන්න වෙනවා. ඒතකොට ඒ ප්‍රවෘත්ති ඇතුලේ තව තව අපේ දැනුම පිළිබඳ කරුණු තියෙනවා. මේ මලසිරුරක් උන්වහන්සේ ඒ ශ්‍රීදේහය දවස් හතක් තියාගත්තයි කියලා කියන්නේ අපවත් වීමෙන් පස්සේ ඒක ලොකු කාර්යයක්. ඒ කියන්නේ අපිට මලමිනි කල් තබා ගැනීමේ ක්‍රමවේදයන් අපි දැනන් ඉඳලා තියෙනවා. ඒක දැනගෙන හිටියා නුවන් නිතාම මෑත මේ කාලයක වෙනකොට. ඒ කියන්නේ 19 වෙනි ශතවර්ෂයේ අගභාගය 20 වෙනි ශතවර්ෂයේ මුල් භාගය වෙනකොටත් අපේ ගම්වල මලසිරු කල් තබා ගැනීම පිළිබඳ දැනුමක් තිබුණා. මොකද මම ඔය මත්තල ගුවන්තොටුපළ ඉදිකරන්න කලින් අපි පුරාවිද්‍යාත්මක හානිය ගැයීම් සමීක්ෂණයක් කළා ඒ භූමියේ. ඒ වෙලාවේ මට පුළුවන් වුණා ඔය මත්තල හිටියා ඒ කාලේ ඔය බැද්දේගම නවකතාවේ ඉන්න සිලිඳුගේ මුණුපුරෙක්. එයාට ඒ වෙනකොට අවුරුදු 80කට විතර කිට්ටු වෙන්න මහලු කෙනෙක්. ඉතින් අපි එයාව හම්බෙන්න ගියා. ඉතින් හම්බෙන්න ගිහිල්ලා අපි නොඑක් දේවල් කතා කර කර ඉන්න වෙලාවේ අපි අහපු එක ප්‍රශ්නයක් තමයි කොහොමද මේ ගම්වල මිය ගියාම කට්ටිය මේ කටයුතු කරන්නේ කියලා. පස්සේ ඉතින් ඒගොල්ලෝ කිව්වා අපි දවස් දෙකක් තියා ගන්නවා මරුණාම ඒ කටයුතු කරන්න. ඉතින් අපිට තිබුණ ගැටලු තමයි කොහොමද එහෙම තියාගන්නේ කියන එක. පස්සේ යා කිව්වේ සාමාන්‍යයෙන් ගෙවල් වල මීපැණි බෝතලයක් තියනවා අරන් තියලා, විශේෂයෙන්ම වයසක අය ඉන්නවා නම් මීපැණි බෝතලයක් අරන් තියලම තියනවා. මොකද මිය ගියාට පස්සේ මේ ඒ උගුරටම ඇඟේ රස්නේ නැති වෙනකොට මේ මීපැණි උගුර දිගේ යවනවායි කියලා ඇතුළට සම්පූර්ණ මීපැණි බෝතලයක්ම වගේ ඇතුළට යවනවායි කියලා. ඉතින් කිව්වා ඒගොල්ලෝ කිව්වේ මහත්තයෝ එහෙම කරාම දවස් 3ක් විතර තියාගන්න පුළුවන් කියලා. ඉතින් අපි දන්නේ නැහැ ඒක කොච්චර දුරට සත්‍යවාදීද කියලා. නමුත් ඒ වගේ ග්ලූකෝස් ද්‍රාවණයක් ඇඟ ඇතුළට යවුවට පස්සේ එහෙම කල්තබා ගැනීමේ හැකියාවක් ඇති වෙන්න ඉඩකඩ තියෙනවා. කොහොමත් දැන් දඩමස් වගේ දේවල් අපේ මීපැණි වල දාලා ඉවරලා කල්තබා ගැනීමේ ක්‍රමයක් අපේ ආදිවාසීන් ළඟ තිබ්බනේ සර්. තිබ්බා. ඒක නම් ඉතින් අර දඩමස්නේ. දැන් අපේ ශරීරය ගත්තොත් එහෙම අපේ ශරීරය ඇතුලේ තෙතමනය තියෙනවා. තව එන්සයිමයන් තියෙනවා. ඒ බැක්ටීරියාව ඉන්නවානේ අන්ත්‍රවල හැම බැක්ටීරියාව ඉන්නවා. ඒගොල්ලෝ නොඑක් වායුන් නිෂ්පාදනය කරනවා. ඊට පස්සේ මලසිරුර මිය ගියාට පස්සේ ඇතුලේ සිද්ධ වෙන නොයෙක් නොයෙක් ඔය සෛල විමය වෙලා ඇති වෙන නොයෙක් ක්‍රියාවලීන් තියෙනවානේ. ඉතින් ඒවයි මේ මීපැණි ඇතුළු කිරීමයි ඒකෙන් කොයිතරම් දුරට මං හිතන්නේ. ඉතින් ඒගොල්ලෝ කියපු හැටියට අඩු ගානේ දවස් දෙකක්වත් මේ මලසිරුර තියාගන්න පුළුවන් වෙන්න ඇති ඒගොල්ලන්ගේ අත්දැකීම අනුව. ඉතින් මේ අපි අහපු ප්‍රශ්නයක් තමයි දැනටත් ඒ වැඩේ කරනවාද කියලා. පස්සේ ඒගොල්ලෝ කියලා කිව්වේ මේ සිලිඳුගේ මුණුපුරා මහත්මයා කිව්වේ මේ මහත්තයෝ දැන් ඉතින් කැලෑ හැම කපලා මේ පැණි බොහොම අඩුයි, මේ මැස්සෝ හොයාගන්න මේ වද හොයාගන්න බොහොම අමාරුයි, මේ දැන් නම් අපි කරන්නේ ඒ වගේ වුණාම ලාම්පුතුල් බෝතලයක් ඕන එක කියලා. මේ එතකොටත් දවසක් විතර තියාගන්න පුළුවන් කියලා. කියන්නේ මේ පැණි තරම් සාර්ථක නැහැ. ඔය කොයි කාලෙස මේක මට කිව්වේ අපි ඔය වැඩේ කළේ මීට අවුරුදු 10කට 15කට විතර උඩදී. ඒ කියන්නේ මත්තල ගුවන්තොටුපළ ඉදිකරන්න ඕනේ කලින්. ඔව් දැන් නම් කොහමද භූමිතලුත් බෑනස? නෑ දැන් ඒක තමයි මං කිව්වේ. දැන් ලොකු ප්‍රශ්නයකට එනවා ඒ කියලා. මොකද මේ මීපැණි වලට වැඩි ගණන් ලාම්පුතෙල්. මේ දැන් ඉතින් මොනව කරනවද කියලා දන්නේ නෑ. මත්තල වැසියෝ එහෙමවත් කරගන්න බැරි වෙයි ඒගොල්ලන්ට. ඉතින් මේ වගේ දැනුමක් අපිට තිබුණා. ඉතින් දැන් බලන්න මේ මිනිස්සු අර සාම්ප්‍රදායික දැනුම වර්තමානයේ දැන් මේ මීපැණි බැරි වුණාම භූමිතල් හරි මේකෙන් වෙයි කියලා හිතලා ආපු සිතුවිල්ල. ඉතින් අපි දානවනේ භූමිතල් ඔය දුග දහමන දේවල් වලට එහෙම ලාම්පුතෙල් දානවනේ. ඉතින් සමහර විට සමහර පළාත්වල ඔය පැංගිරි තෙල් වගේවත් ඒකට පාවිච්චි කරන්න ඇති. අපි දන්නවා අපි පැංගිරි හොඳට වැවෙනවා ස්වභාවිකව. ඔය රංචමඩම පැත්තේ එහෙම තියෙනවා ලංකාවේ හොඳම පැංගිරි තෙල්. පැංගිරි උඳුන්න එහෙම හදලා ඒගොල්ලෝ කරනවා. ඉතින් එහෙම තාක්ෂණයක් තිබුණා. ඉතින් මිහිදු හිමියන් වගේ උත්තම ගණේ මේ කෙනෙකුට ඒ දෙන රාජකීය සැලකීම හුඟක් හොඳ විශේෂඥෝ එක්ක අහු වෙලා ඒ සිරුරු කල්තබා ගන්න හැටි ගැන දන්නාය.
සුවඳ තෙල්වල දැම්මයි කියලන්න කියන්නේ. එතකොට ඒවත් ඖෂධී දේවල් ඒවා මේව තියෙන්නේ නැති. ඉතින් මේවා අපි හොයලා බලන්න ඕනේ. ඉතින් උන්වහන්සේගේ දේහය හත් දවසක් මහවිහාරයේ තැන්පත් කළා. නගරේ නැගෙනහිර දිසාවේ තියෙන එක්තරා ස්ථානයකට ගෙනහිලා එතන කියනවා බද්දමාලකය කියලා. ඒ බද්දමාලකය කියන ස්ථානයට අරන් ගිහිලා එතන සුවඳ දර වලින් චිතකයක් බැඳෙව්වා රජුරෝ. සුවඳ දර දාලා චිතකයක් බඳවලා එතනදී බලන්න ඒක හරි අපේ 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 සම්ප්‍රදාය කොච්චරද කියලා කියනවා නම් දැන් මිහිඳු හිමියන් මෙරටට වැඩම කරලා ඒ උන්ගේ උන්වහන්සේගේ වැඩම කිරීම විශාල බලපෑමක් ඇති කරානේ සමාජයට. කියන්නේ අත වශයෙන්ම මේ සංඝ ශාසනය ස්ථාපනය කර අත්‍යවශ්‍ය බුද්ධ ශාසනය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේගෙන් ඉටු වෙච්ච ක්‍රියාව අතිශය සංකීර්ණයිනේ, අතිශය බලපෑමක් ඇති කළානේ උන්වහන්සේ ඒ දීපු අනුශාසකත්වයේ සියල්ලම. එතකොට මේ වංශකතාකරුවා අර අතන විස්තරය කරනකොට මේ සුවඳ දරවලින් සෑයක් බඳවලා උන්වහන්සේගේ දේහය ආදාහනය කරයි කියලා කියන්නේ නැහැ. කියන්නේ නැහැ. කියන්නේ නැහැ. ආදාහනය කරයි කියලා කියන්නේ නැහැ. ඒ කියන්නේ බද්දමාලක නම් තැන සුවඳ දර සෑයක් කරවා අන්තිම සත්කාරය කළේය. ලස්සනයි සයිවි. ලස්සන කොච්චර බලන්න. ඒ කියන්නේ මේ මේ මෙන්න මේවා අපි ඉගෙන ගත යුතුයි. ඒ කියන්නේ භාෂාව කියන එක හරිම සංවේදී දෙයක්නේ. දැන් ඔතන කෙලින්ම කියන්න තියුණානේ දැන් එතන සුවඳ දර සෑයක් බැඳවලා උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරලා කියලා. එහෙම කිව්වේ නෑ. එහෙම කියන්නේ නැතුව කිව්වේ දර සුවඳ දර සෑයක් කරවා. කරවා අන්තිම සත්කාරය කළේ කියලා. ඒතර ඒකෙන් අපිට පේනවා මේ වංශකතා රචනා කරනකොට පවා මේවා සම්බන්ධයෙන් කොයිතරම් හැඟීමක් සංගමයක් තිබුණද කියලා. ඉතින් මේක අපිට කියන්න අවධාරණය කරන්න උවමනා වෙන්නේ අද මිහින්තලේට අද අනුරාධපුරයට ගියාම ගිහිල්ලා පොයේ ඉවර වෙලා පහුවෙන්දා වෙනකොට මේක මහ කසල ගොඩක් නේ මිහින්තලේ අනුරාධපුරයේ නේ. එතකොට අපේ අයට අර මේ 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 වංශ කතාවල තියෙන හික්මීම කියන්නේ මේ මේවා ලිව්වේ තමන්ගේ ආධ්‍යාත්මයෙන්ම සංවර භාවයක් ලබාගෙන මහ විශාල ගෞරවයකින්. අද මිහින්තලේ යන මං කියන්නේ හැම දෙනාම නෙමෙයි, බහුතර දෙනා. මේවා ඇත්තනේ, අපි ඇත්ත කතා. බහුතර දෙනෙක් විනෝදේ පිණිසනේ යන්නේ. ඒගොල්ලන්ට ඒ ශ්‍රද්ධාවක් අනේ මේ සමාජය අද දක්වා අපි මේ පවත්වාගෙන එන්න බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු ධර්මයේ එක පැත්තකනියුත් ඒ ධර්මයේ වටා ගොඩ නැගෙනු අනුත් ආමිෂ ප්‍රතිපදාවන් සහ ශාසනය ඒව පවත්වාගෙන එන්න මිහිඳු හිමියන් මොනතරම් විශාල ආරම්භයක් අපට ලබා දුන්නද, උන්වහන්සේගෙන් ආරම්භ වුණු ඒ ශ්‍රාවක පරම්පරාව අද දක්වා මේ රටේ මේ පැවැත්ම සඳහා මොනතරම් සාධනීය වැඩ කොටසක් කරනවාද කියන ඒ ගෞරවනීය චින්තාවෙන් මිසක් එහෙම නැතුව මේ මිහින්තලේට යන්න දුරකතන වලින් ඡායාරූප ගන්න ඒක නෙමෙයි මේක කරන්න. මේක නියම සංස්කෘතික උත්සවයක් බවට පත් වෙන්නේ, මේක ආගමික චාරිත්‍රයක් බවට පත් වෙන්නේ ඒ උන්වහන්සේ විසින් ඒ කරපු මේ විශිෂ්ට බලපෑම අපි සිහි ගන්න ඕන නේද. ඊට පස්සේ නුවන් ඒ බද්දමාලක කියන තැන පසු කාලයක ඉසි භූමංගණය නමින් හැඳින්වුවයි කියලත් වංශ කතාවේ කියනවා. ඒ කොයි හරි සායපුඩ මතක් කරොත් දැන් ඔය කියන හරි ඉසි භූමංගණය කියලා කියන්නේ අත වශයෙන්ම ජේතවනාරාමේ තියෙන කිට්ටුව තියෙන ස්ථානයක් කියන්නේ අනුරාධපුරයෙන් නැගෙන කියන අටමස්ථාන පරිශ්‍රය ඇතුලේ කිසේ ඒ අසල්වාසී තියෙන ඒ ඉසි භූමංගණ කියන එකේ තේරුම තමයි ඍෂිවරුන් භූම දානය කරපු අංගණය. අදටත් මම හිතන්නේ මේ පූර්වක් තියෙනවා වගේ මට මතකයි කොයි හරි සටහන. කොහොම හරි ඒ ඉඩම දැන් නිකන් කිසිම දෙයක් නැතුව අතහැරලා දාලා තියෙන ඉඩම් කොටසක් තමයි ඒ ඉසි භූමංගණය තිබුණු තැන කියලා අඳුරගෙන තියෙන්නේ. නමුත් ඉතින් මේකේ වැදගත් පණිවිඩයක් තියෙනවා ඉසි භූමංගණ කියලා. ඒකට දැන් ඉස්සෙල්ලා කියනවා බද්දමාලකේ යෝග කලේ කියලා. එතන ඉසි භූමංගණය හැටියට ඇඳින්නෙව්වයි කියලා පස්සේ කියන දැන් ඍෂි භූමි දාන කළ අංගණය කියලා කියනවා නම් අත්ත වශයෙන්ම මේ මේ බුදුදහම ස්ථාපනය මිහිඳු හාමුදුරුවන්ගේ පැමිණීමට පෙර පවා ලංකාවේ හිටියනේ ආගමික පූජකවරු. දැන් පණ්ඩුකාභයේ විස්තරේ තියෙනවනේ නේද, නිගණ්ඨ ගාන බ්‍රාහ්මණයෝ ගැන, ආජීවකෝ, ජටිලයෝ,
නොඑක් අය. ඉතින් ඒ අයගේ පූජකවරු ආදාහනය කරපු තැන වෙන්න ඇති ඔය ඉසිබු මංගනේ කියලා කියන්නේ. දැන් අර මැදවච්චියේ තියෙනවානේ ඉසිම් බැස්සගල කියලා තැනක්නේ, ඍෂින් බැස්සගල. ඉතින් ඒවා මෑත කාලේ ඇති වෙච්ච නම් නෙමෙයි. මොකද එතන සෙල්ලිපියක් හම්බෙලා ගරු ස්වාමීන් වහන්සේ මට දැනුම් දුන්නාම මම ගිහිල්ලා ඒකේ පිටපතක් අරගෙන ඒක අපි කියෙව්වා. ඒක ක්‍රිස්තු වර්ෂයෙන් පළවෙනි සතවර්ෂයට විතර අයිති සෙල්ලිපියක්. ඒ සෙල්ලිපියේ තියෙනවා මේ ඉසිකර විහර කියලා. ඉසිකර කර කියන්නේ එතන ගර කියන එක. ඉසි කියන්නේ ඍෂීන්. ඍෂීන් හිටපු ගෙය. ඍෂීන් වාසය කරපු තැන. ඉතින් ඉසිම් බැස්සගල කියලා කියන්නේ ඉසිකර විහාරය කියලා මේට අවුරුදු 2000කට කලින් අඳුන්නපු තැන. එතකොට මෙන්න මෙහෙම මිහිඳු හිමියන්ගේ ශ්‍රීදේහයට අවසන් සත්කාරය කළා ඉවර වෙලා ඊට පස්සේ රජු මොකද කළේ? ඒ ශාරීරික ධාතු ලංකාවේ නොඑක් තැන්වලට බෙදා හැරියයි කියලා මේ වංශ කතාව සඳහන් කරලා තියෙනවා. එතකොට මේ ඒ එහෙම ආදාහනය කරලා යවපු තැන් අතරින් එක තැනක් වෙන්න පුළුවන් මේ රජගල කියන තැන. රජගල ප්‍රධාන බෞද්ධ මධ්‍යස්ථානයක්. එතන තියෙන ස්තූපය ඒ ධාතු තැන්පත් කරලා ගොඩනගපු ස්තූපයක් වෙන්න ඉඩකඩ තියෙනවා. හරි සර්, දැන් ඕක අපි දිගටම කතා කරමු. අපිට විරාමයක් ගන්න වෙනවා. අපේ වැඩසටහන පටන් ගන්න ඉස්සෙල්ලා පුංචි ඉල්ලීමක් තියෙනවා ඔබෙන් කරන්න. ඔබ දන්නවනේ ශ්‍රී ලංකාව මේ වෙලාවේ ඩොලර් පිළිබඳව විශාල ප්‍රශ්නයකින් පෙළෙනවා. ඇත්තටම අපේ රටේ මේ ආර්ථික ප්‍රශ්නයට ප්‍රධානම හේතුව ඔබ හොඳාකාරවම දන්නවා අපේ රටට ඩොලර් හිඟවීම. ඒක නිසා අපිව බලන් ඉන්න, විශේෂයෙන් විදේශ රටවල් වල ඉඳන් අපිව බලන් ඉන්න අපේ හිතවතුන්ගෙන් විශාල ඉල්ලීමක් කරන්න අපිට මේක අවස්ථාවක් කරගන්නවා. එකක් තමයි ඔබ අපිට විදේශ විනිමය එවනවා නම් මේ රටට කරුණා කළා පිළිගත් බැංකු හරහා එවන්න. ඒකම මේ YouTube වැඩසටහන් වලිනුත් ඔබට පුළුවන් අපේ රටට ඩොලර් එන්න ඔබට පුංචි උදව්වක් කරන්න. ඒ තමයි මේ වැඩසටහන් අතරතුර ප්‍රචාරය වෙන වෙළඳ දැන්වීම් ස්කිප් නොකර, මග නොහැර ඒවා පොඩ්ඩක් වෙලා තියෙන්න අරින්න. ඒකෙනුත් ඩොලර් සතේ සතේ හරි මේ පුංචි ශ්‍රී ලංකාවට එනවා. ඒක මේ වෙලාවේ අපිට ගොඩාක් වටිනවා. ඒක හින්දා ඔබ දුටුවොත් වෙළඳ දැන්වීම් ප්‍රචාරය වෙනවා අපේ අන්ලිමිටඩ් හිස්ට්‍රි වැඩසටහන වෙන්න පුළුවන්. නැත්නම් ඔබ වල්ල වෙනත් YouTube වැඩසටහන වෙන්න පුළුවන්. විශේෂයෙන් පිටරට ඉන්න අපේ හිතවතුන්ගෙන් ඉල්ලා සිටින්නේ කරුණා කරලා ඒ වෙළඳ දැන්වීම් ස්කිප් කරන්න එපා. ඒවා හරහා අපිට අපේ රටට අත්‍යවශ්‍ය ඩොලර් ලබා ගන්න පුළුවන්. අපි යන් අපේ වැඩසටහනට. Unlimited History. අපේ ජාතික කතාව. Unlimited History. අපේ ජාතික කතාව. අපි නැවතත් අනිමිලට ශ්‍රී වැඩසටහනේ 111 වෙනි වැඩසටහනේ 3 වෙනි කොටසට පිවිසෙන්නේ. සමහර උදවිය මේ කොටස් 3 වෙනි කොටසෙන් වෙන්න පුළුවන් අපේ වැඩසටහන නරඹන්න පටන් ගන්න. අපි මේ කාරණා පිළිබඳව මීට පෙර කොටස්වල කතා බහ කරගෙන ආවා. ඉතින් 111 වැඩසටහනේ 2 වෙනි කොටස, 1 වෙනි කොටස ඔබට නරඹන්න පුළුවන්. ඒ අතරතුර මම නැවත නැවතත් මතක් කරනවා, අපි අපේ ආහාර සංස්කෘතිය පිළිබඳව වැඩසටහනක් මේ මැදිරියෙන් බාහිරට ගිහිල්ලා කරන්න බලාපොරොත්තු වෙනවා, විශේෂයෙන් උමන්දාවේ සිට. ඉතින් ඔබේ අනුග්‍රහකත්වය මේ පොසොන් පෝහයට ඔන්න මෙන්න කියා තියෙන මොහොතක අපි බලාපොරොත්තු වෙනවා අපේ හෙළයන්ගේ ආහාර සංස්කෘතිය පිළිබඳව. මොකද මේ ආහාර පිළිබඳව ඉතාමත් උනන්දුවෙන් කටයුතු කරන, ආහාර සුරක්ෂිතභාවය පිළිබඳව අපි වැඩිම අවධානයක් යොමු කරන්න ඕන කාල පරිච්ඡේදයක මේ ඉන්නේ. මොනව හරි වවන්න ඕනේ වගේම අපේ තියෙන අපිට කන්න බොන්න පුළුවන් දේවල් පිළිබඳව තව සොයා බලන්න පුළුවන්. අපි නොදන්න දේවල් අපිට පත්තියන් වෙන ආහාර අපේ පරිසරයේ තව තියෙන්න පුළුවන්. ඉතින් ඒ පිළිබඳවයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ, ඔබේ උදව් බලාපොරොත්තු වෙනවා. ඒකම පොසොන් වැඩසටහන, පොසොන් කාරණය පිළිබඳව අපි මේ මිහිඳු හාමුදුරුවන්ගේ අහදාහනය, උන්වහන්සේ පැමිණීමේ ඓතිහාසික සිද්ධිය පිළිබඳව තියෙන සාක්ෂි සාධාරණීකරණය කරමින් එක්තරා ආකාරයකට ඉන්නේ මේ වැඩසටහනේ. ඒකම සහ අපි දැන් අනුරාධපුරයේ ගියොත් මහවිහාරයේ රුවන්වැලි සෑයන්නේ මේ අපේ මතකයට එන්නේ. දැන් ඔය අපි මේ දකින අද 2020 ගණන්වල දකින අපේ ජීවිත කාලය තුළ මේ දකින රුවන්වැලි සෑය මේ අපේ නාරංගිට සුමනසාර හාමුදුරුව සහ පිරිස ගොන්නගපු රුවන්වැලි සෑය. නැත්තං ඕක පස්කොඩැල්ලක් විදිහට කැලෑවට ගිහිල්ලා තිබිච්ච එක තමයි. උන්වහන්සේ අවුරුදු ගණනාවක් තිස්සේ උන්වහන්සේගේ ජීවිත කාලයෙන් මං හිතන්නේ 3 එකක් විතර වැය කරමින් මේ සත්කාරය කරේ. ඉතින් ඒ පිළිබඳව අපි වැඩසටහනක් ඔබට මතක ඇති සකස් කළා. මෙතන ඉහළ
කෙළවරේ තියෙන අපි බලන් ඉන්න අයට ඒ වැඩසටහන බලන් යන්න පුළුවන් ඒ ලින්ක් එක හරහා නැත්නම් මේ අපි කතා කරන වැඩසටහනේ අවසානයේ එන් ස්ක්‍රීන් එකෙත් අපි ඒ පිළිබඳව සම්බන්ධියාව ඔබට පළ කරනවා මේ අපි මෙවර පොසොන් වලට රුවන්වැලිසෑයට ගියොත් අපේ නාරංවිද සුමනසාර හාමුදුරුවන්ටත් අනේස පින් අනුමෝදන් කරමු උන්වහන්සේ මේ කරපු මුලපිරීම මං හිතන්නේ ඉතිහාසයේ අඩුවෙන්ම කියවෙන ජාතික වීරයෙක් තමයි නාරංවිද සුමනසාර හාමුදුරුවෝ මොකද උන්වහන්සේ නොවිඳනා දුක් විඳන්නේ ඈ අපේ සිංහල බෞද්ධ බලවේගෙනුත් උන්වහන්සේ පහර කෑවා මේ රුවන්වැලි සෑය ගොඩනගන්න ගිහිල්ලා ඉතින් ඒ පිළිබඳව රූප සහිතව විස්තරයක් තමයි අපේ වැඩසටහන නඩංගු වෙලා තින්නේ ඒක බලන්න කියන ආරාධනයත් එක්ක අපි ආයේ කතාබහට එමු සර්. ඉතින් ඔබ නාරංවිත සුමනසාර හාමුදුරුව ගැන කියන වෙලාවේ මට මතක් වුණේ උන්වහන්සේ විශාල පුණ්‍ය කර්මයක් නැකලේ ඒවා එලිදරව් කළා. ඉතින් දැන් මේ රුවන්වැලි සෑය ගැන මේ තියෙන කතන්දර වෘතාන්ත දිහා බලනකොට නාරංවිත සුමනසාර හාමුදුරුව කොහේ හරි තැනක ඉඳලා මේවා බලාගෙන ඇති. මම කරපු දේ අවසානයේ කොතනින්ද කෙලවර වෙලා තියෙන්නේ. අඩුම තරමේ නාරංවිත සුමනසාර හාමුදුරුවන්ගේ නමවත් සඳහන් වෙන පෝරුවක් තැනක තියෙනවා නම් ඒක කෘතවේදී. මොකද බුදුරජාන් වහන්සේ බුද්ධත්වයේ ලැබුවට පස්සේ පළවෙනියෙන් අපට කියලා දීපු දේනේ අර බෝධිය දේශ ස්නපියා බලාගෙන ඉඳලා කෘතවේදී අනිමිස ලෝචනෙන් ඉන්නේ කියලා. ඒ නිසා නාරංවිත සුමනසාර හාමුදුරුව ගැනත් ඔය නිකාය ભેදවල් ඔක්කොම පැත්තකින් තියලා අනිමිස ලෝචනයක් කරනවා නම් මං හිතනවා ඒක තමයි බෞද්ධයන් හැටියට අපිට කරන්න පුළුවන්. ඒ කාලේ මොනවද තිබිලාද සර් මේ ඒක කළේ නේද? අර ශාසන අභිවර්ධන සමිතිය පිහිටවගෙන ඉතින් මං හිතනවා මේ රුවන්වැලි සෑය කියලා කියන්නේ මේ රටේ සියලු දෙනාටම අයිති වස්තුවක්. ඒක මේ රටේ ඉතිහාසයට අයිති ස්මාරකයක්. ඉතින් ඒ නිසා මහජනයාට අයිතිවාසිකමක් තියෙනවා ඒක ගැන දැනගන්න. ඒ උන්වහන්සේ අවුරුදු 20 ගණනක් හදාගෙන ගියේ එක පාටම මහවැස්සෙන් කඩන් වැටෙනවා. උන්වහන්සේට මොනව හිතෙන්නේද? ඒත් ධෛර්යය අතෑරිය නෑනේ. කොහොම හරි මම මේ රත්නමාලි සෑ රජුන් හදනවා කියලා උන්වහන්සේ හැදුවානේ. ඉතින් මං හිතන්නේ අපේ දැන් මේ ඒ ස්ථානවල වැඩවාසය කරන ගරුතර මහා සංඝරත්නයත් එක්කත් සාකච්ඡා කරලා යම් කිසි තැනක පුළුවන්කමක් තියෙනවා නම් ඒ රුවන්වැලි සෑය මේ සුමනසාර හාමුදුරුවෝ වැඩම කරන කාලේනට තිබුණේ කොහොමද? ඒ ඡායාරූප තියෙනවනේ. හරි. සුමනසාර හාමුදුරුවන්ගේ අපේ වැඩසටහනේ ඔක්කොම තියෙනවා. තියෙනවනේ. ඒවා ලොකු කරලා ඒවා පෙන්නලා එතකොට ඒක රුවන්වැලි සෑය මහා චෛත්‍ය රාජයා කොහොමද ගොඩ නැගුවේ? ඒ ඉතිහාසයත් මිනිස්සුන්ට දැක ගන්න හම්බ වෙනවා නම් එහෙම අර බුද්ධාලම්බන ප්‍රීතිය කියන එක තව වැඩි වෙනවා. ඉතින් මං හිතනවා අපේ ගරු නායක ස්වාමීන් වහන්සේ පල්ලෙගම ලොකු හාමුදුරුවෝ අපේ පල්ලෙගම ලොකු හාමුදුරුවෝ අපේ හිතවත් පල්ලෙගම හේමරත්න හාමුදුරුවෝ ඉතින් උන්වහන්සේලාට මේ ඔළුමේ අදහස ටිකක් ඔළුවට අරගෙන අපිට එහෙම කරන්න පුළුවන් නම් අපි උදව් කරන්න ඕන වෙලාවක ලෑස්ති පිටේ ඉන්න හැම දෙයක් කරන්න මේ අර මළුවේ තැන් තැන් වල තියෙන නටබුන් මේ ඇත් රූප ගල් කණු යම් කිසි තැනක තැන්පත් කරලා ඒක පිළිවෙල් කරා නම් අපිට මේ අපේ රටේ ජනතාවගේ මහා බුද්ධාලම්බන ප්‍රීතිය තවත් දියුණු පවුණු කරලා මොකද ඒවා මගෙන් විශාල සමාජ කාර්යභාරයක් කළා. විශාල සමාජ කාර්යභාරයක් කළා ඒවෙන් මිනිස්සුන්ව සමාජයේ හික්මවා ගන්න ඒ වගේ දේවල්ට අපි වෙනවා. අද වුණත් ශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්න රුවන්වැලි සෑ චෛත්‍ය රාජානන් වහන්සේ වැඳ පුදා ගන්න කොපමණ පිරිසක් එනවාද කියලා මේ දුෂ්කර කාලවලත්. ඉතින් ඒ හින්දා ඒවා ඒ විදිහට කටයුතු කරන්න ඕනේ. ඉතින් අපි නැවතත් මේ මිහිඳු මහ රහතන් වහන්සේගේ පැමිණීම ගැන ඒ දෙසට අපි හැරුණොත් එහෙම ඉතින් අපි හිතවත් ශ්‍රාවකයෝ කැමති ඇති ප්‍රේක්ෂකයෝ කැමති ඇති අර රජගල මම කියපු සෙල්ලිපිය ගැන ටිකක් දැනගන්න ඕනේ. මම අපි සෙල්ලිපියත් පෙන්නමු මේ YouTube මාලිකාවේ සහ ඒකේ අන්තර්ගතයත් ඒ තියෙන්නේ ප්‍රාකෘත භාෂාවෙන් අපි සිංහල ප්‍රාකෘත කියලා හඳුන්වන මුල් භාෂාවෙන්. එතකොට ඒ සෙල්ලිපියේ තියෙන්නේ මෙන්න මේ විදිහේ පාඨයක්. යේ ඉම දීප පඨමය ඉදිය අගතන ඉටික තෙර මහිද තෙරහ තුබේ. එතකොට මේ වාක්‍යයේ යේ ඉම දීප යං ඉමං දීපං කියන පඨමය පඨමය ඉදිය අගතන කියන වචනේ මෙතන බොහොම වැදගත්. දැන් අර ඉටික තෙරහ කියලා කියන්නේ ඉටික තෙරුන් මහිද තෙරහ කියන්නේ මහින්ද තෙරුන්ගේ තුබේ තුබේ කියලා කියන්නේ තූපයයි කියලා එතන කොටලා තියෙනවා. එතකොට හුඟක් දෙනා මේක ගැන කියනකොට හිතනවා අර යේ ඉමදිප පඨමය ඉදියාගතන ඉදියාගතන
අගතන කියන්නේ ආගතස්ස කියන එක, පැමිණි කියන එකනේ. හරි, අපි කියන්නේ ආගතස්ස නාගතස්ස කියලා, පැමිණි නොපැමිණි, අගත අනගත කියන්නේ. ඒ වගේ අගතන කියලා කියන්නේ පැමිණි කියන එක. එතකොට පැමිණි කියන වචනේට ඉස්සරහින් තමයි තියෙන්නේ ඉදිය කියලා. එතකොට හුඟක් දෙනා හිතුවා මේ ඉදිය අගතන කියන්නේ ඍදි බලයෙන් පැමිණි, ඍදි බලයෙන් වැඩම කරපු කියන අදහසයි මේකේ තියෙන්නේ කියලා. නමුත් මේ සෙල්ලිපිය ගැන පරණිතාන මහත්මයා ඉතාම දීර්ඝ ඒවාගේම විස්තරාත්මක අධ්‍යයනයක් කළා. කළා එතුමා පෙන්නලා දීලා තියෙනවා ඉතාම පැහැදිලිවම මේ මේ ඉදිය අගතන කියන වචනේ, ඒ වචන දෙක ඉස්සරහින් තියෙනවා පඨමය කියලා වචනයක්. ඒ ඉමදිප පඨමය කියලානේ කියන්නේ, පඨමය ඉදියාගතන. ඒතර ඉදියාගතන කියලා කියන්නේ එරුදියෙන් පැමිණියා කියන එක නම් ඊට කලින් පඨමය කියලා වචනයක් තියෙනවා. දැන් පඨමය කියන වචනේ සංස්කෘත භාෂාවේ ප්‍රථම කියන අදහස එන්නේ. ඒතර ඉදියාගතනයකට ඉස්සලා ප්‍රථම කියන කාලේ දැම්මොත් ප්‍රථමයෙන් එරුදියෙන් පැමිණි කියන එක ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ඉදිය කියන වචනෙට තවත් අදහසක් තියෙනවා. ඒ අදහස තමයි ශ්‍රී සමෘද්ධිය, සෞභාග්‍ය වගේ දේවල් වලටත් ඉදිය කියන එක මේ යොදනවා. හරි, සමෘද්ධිය කියලා අපි කියන්නේ සමෘද්ධි කියන වචනේ කැටි වෙලා ඉදිය වෙනවානේ, සමෘද්ධිය. එතකොට මේ මේ ඉමදිව මේ දීපයේ, මේ ද්වීපයේ, මේ ශ්‍රී ලංකා ද්වීපය, මේ ද්වීපයේ පඨමය ඉදිය අගතන ශ්‍රී සමෘද්ධිය සඳහා වැඩම කළ, ශ්‍රී සමෘද්ධිය සඳහා වැඩම කළ ඉට්ටික තෙරුන්ගේ හා මිහිදු තෙරුන්ගේ ථූපයයි. එතකොට ගැලපෙනවා. එතකොට ගැලපෙනවානේ. එතකොට අපිට මේකෙන් පේනවා මේ අර ඉදිය කියන වචනේ ඍදි කියන වචනයට වැඩිය ඉදිය කියන වචනයෙන් ශ්‍රී සමෘද්ධිය, වාසනාව වගේ අර්ථයක් තියෙනවා. ඉතින් මේ මිහිඳු මහහිමියන් සහ උන්වහන්සේ ප්‍රමුඛ කොටගත් අනිත් ශ්‍රාවක පිරිස ලංකාවට වැඩම කළේ මේ ලංකාවේ ශ්‍රී සමෘද්ධිය උදෙසායි කියන අදහස මේ සෙල්ලිපියෙන් පිළිබිඹු වෙනවායි කියන එක තියෙන. ඉතින් තමයි මේ අර්ථ නිරූපණයට එකඟ නොවන අපේ හිතවත් ශ්‍රාවකයෝ ඉන්න පුළුවන්, නෑ ඍදියෙන්මයි මිහිඳු හිමියන් වැඩම කළේ කියලා. නමුත් ඇත්ත වශයෙන්ම එහෙම හිතන කෙනෙක් ඉන්නවා නම් මහාවංශයේ 14 වෙනි පරිච්ඡේදයට ගිහිල්ලා 15 වෙනි ගාථාව බැලුවොත් අන්න එතන තියෙනවා මේ 14 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි ගාථාවට ගියොත් ඒ ගාථාවේ එතන තියෙන තැන මිහිඳු හිමියන් සමග දේවානම්පියතිස්ස රජුරුවන්ගේ සංවාදයක් එකේ තියෙන්නේ. ඒ සංවාදෙදී මිහිඳු මහයා මේ දේවානම්පියතිස්ස රජතුමා මිහිඳු හිමියන්ගෙන් අහනවා, ස්වාමීනි ඔබ වහන්සේ මේ වැඩම කළේ කොහොමද කියලා. ඒ අහනකොට මිහිඳු හිමියන් දෙනවා උත්තරයක්, දියෙන් හෝ ගොඩින් හෝ නොආම්හ, මම දියෙන් ආවෙත් නැහැ ගොඩින් ආවෙත් නැහැ කියලා කිව්වහම වදාරණ ලද්දා වූ ඒ රජතෙමේ අහසින් වැටියයි දත්තේ. ඉතින් මහා පැන ඇති ඒ මහා ස්ථීවරය තෙමේ රජෙහු නැන විමසනසේක, ඔහුගෙන් පැන පිළිවිසිසේක කියලා එතන ඉඳන් ඉදිරියට තියෙනවා. එතකොට දැන් මෙතනදී ඒ මහාවංශය වුණාත් ඍජුවම ඒක ප්‍රකාශ කරන්නේ නැහැ. එතකොට මිහිඳු හිමියන් කිව්වහම දියෙන් හෝ ගොඩින් හෝ නොහම්හ කියලා කිව්වහම වදාරණ ලද්දා වූ ඒ රජතෙමේ අහසින් වැඩියේයි දත්තේ. ඒ හින්දා හිතුවලු රජුරෝ අහසින් තමයි වැඩියේ කියලා. එතකොට එහෙම තමයි ඒක කියලා තියෙන්නේ. මහවංශයේවත් ඍජුවම උන්වහන්සේ ඍදි බලයෙන් වැඩම කරයි කියන එක සඳහන් කළා නෑ. ඉතින් අපි ඒක මෙතනදි කියන්නේ අපේ හිතවත් ශ්‍රාවකයෝ, අපේ හිතවත් ප්‍රේක්ෂකයෝ මේක වැරදි විදිහට අර්ථ දක්වන්න එපා. මේ වැඩසටහනෙන් මේ ඍදි බලය විවේචනය කරනවා කියලා කියන්න එපා. මේ මහා උත්තමයන්ට එහෙම ඍදි බලය පෙන්වීමේ කියන්නේ ආධ්‍යාත්මික බලයක්, භාවනානුයෝගී මහා තෙරවරුන්ට, මහා රහතන් වහන්සේලාට එක තියෙන. බුදුරජාන් වහන්සේ අච්චරී අභූත ධර්ම සූත්‍රයේ මේ ප්‍රාතිහාරයන් පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා, අදහස් දක්වලා තියෙනවා. ඒක ගැන විවේචනයක් නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ මේ මිහිඳු හිමියන් මෙහෙට වැඩම කළානේ,
වැඩම කරාම දැන් අපි මේ කතා කරේ සෙල්ලිපිය ගැන. මේ සෙල්ලිපියේ ඉදිය කියන වචනය ගැන කතා කරන්න කියලා අපිට මේ ටික හරි කියන්න ඕනේ. ඔයතන මෙතන ඉදිය කියලා කියන්නේ ඍදි බලය. ඉදිය ආගතන කියන්නේ ඍදි බලයෙන් ප්‍රාතිහාර්ය බලයකින් මෙහි ආවා කියන එක නෙමෙයි. උන්වහන්සේ මේ සෙල්ලිපිය කරවූ කෙනා. ඒ කියන්නේ උන්වහන්සේලා අපවත් වෙලා මිහිදු හිමියනුත් අපවත් වෙලා ඉට්ටික තෙරුණුත් අපවත් වෙලා වුණාට පස්සේ තමයි මේ සෙල්ලිපිය කරවන්න ඇත්තේ. එතකොට ඒ කරවපු කෙනා ඔහුගේ අදහස සහ ප්‍රචලිත මතයනේ ඉදිරිපත් කළේ නේ. මේ ද්වීපයේ ශ්‍රී සමෘද්ධිය සඳහා වැඩම කළ මහින්ද හිමියන්ගේ හා ඉට්ටික හිමියන්ගේ ස්තූපයයි කියලා කියලා තියෙනවා. ඒතර කෙනෙක් අහන්න පුළුවන් ප්‍රශ්නයක්. දැන් මිහිඳු හිමියන් සමග වැඩම කළානේ සම්බල, බද්දසාල, උත්තිය කට්ටියක්. විශාල සංඝයාමසල පිරිසක් හිටියානේ. ඒතර උන්වහන්සේලාගේ නන් නැතුව මොකද මේ උත්තිය තෙරුන්ගේ නම දැන් මේ පණ්ඩුක උපාසකයක් නැහැ. පණ්ඩුක උපාසකයකෙන් නැහැ. ඔව් උත්තිය තෙරුන්ගේ දැන් මේ කියලා. උත්තිය, උත්තිය, බද්දිය, සම්බලනේ, බද්දසාලනේ ඊට පස්සේ. එතකොට ඒ අර ඔක්කොම ශ්‍රාවකයන් අතරින් ඉට්ටියතරුන්ගේ විතරක් නම මොකද මේ මිහිඳු හඳුරුත් එකට තියෙන්නේ කියලා කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඉතින් ඇත්ත වශයෙන්ම ඒකට හේතුව වෙන්න පුළුවන් පරණිතන් මහත්මයා මේක අදහස් කරලා තියනවා. ඔය රජගල ප්‍රදේශයේ ධර්ම ප්‍රචාරක කටයුතු දැන් මිහිඳු හිමියන් වැඩම කරාම ලංකාවට එක එක පළාත්වල මේ තෙරවරුන් ගියානේ මේක කරගන්න. එතකොට ධර්ම ප්‍රචාරක කටයුතු වලට එතකොට මේ ඉට්ටිය තෙරුන් මේ අම්පාර පුරාණ දීගවාපියේ අවට ප්‍රදේශයේ ධර්ම ප්‍රචාරක කටයුතු වල නිරත වෙන්න ඇති. ඒ නිසා තමයි උන්වහන්සේගේ භෂ්මාවශේෂත් ශාරීරික ධාතුනුත් මේ මිහිඳු හිමියන්ගේ ශාරීරික ධාතුත් එක්ක එකට එකහු කළා මේ ස්ථානයේ තැන්පත් කරන්න ඇත්තේ කියලා. දැන් ඕකේ අපි වැරදි අදහසකට එන්න නරකයි. අපේ මිහිඳු මහරහතන් වහන්සේත් ඉට්ටිය තෙරුනුත් එකම දවසේ අපවත් වුණා කියලා හිතන්න නරකයි. එහෙම හිතන එක වැරදි. එහෙම හිතන්න එපා. අපි එහෙම මහා විසර ප්‍රාතිහාර්යම දේවල් ගැන නෙමෙයි මේ කියන්නේ. ඉතින් දැන් මිහිඳු හිමියන්ගේ භෂ්මාවශේෂ රජු විසින් ලංකාවේ නොයෙක් තැන්වලට බෙදා හැරියානේ. ඒතර ප්‍රධාන බෞද්ධ මධ්‍යස්ථාන තිබිච්ච තැන්වලට බෙදා හරින්න ඇති. එතකොට බෙදා හැරිහම ඒ ටිකක් තියාගෙන ඉඳලා ඊට පස්සේ ඉට්ටිය තෙරුණු තපවත් වුණාට පස්සේ සමහරට ඒක මිහිඳු හිමියන්ට කලින් ඉට්ටිය තෙරුණු අපවත් වුණාද දන්නේ නැහැ. ඉතින් ওই දෙකම එක විට සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි අනුපිළිවෙලකට සිද්ධ වෙන්න ඇති. ඊට පස්සේ මේ ගෞරවාර්හ පූජාර්හ උතුමන්ලගේ ශාරීරික ධාතු එකම තැනක තැන්පත් කිරීම සුදුසුයි කියලා. ඉතින් මේක තැන්පත් කරලා මේ මෙතන සෙල්ලිපියකුත් පිහිටවලා මේ තිබ්බා. ඉතින් ඒක ඊටාම මේ මිහිඳු හිමියන්ගේ පැමිණීම මේ පොසොන් උත්සවය දැන් හෙට එළමෙන්න දස සිල් ගැනීම සඳහා අට සිල් ගැනීම සඳහා සියලු දෙනාම සැදී පැහැදී ඉන්න පොසොන් පොහොය වෙනුවෙන් පහනක් හරි දල්වන්න සූදානමින් ඉන්න සැදී පැහැදී ඉන සියලු දෙනාටම මේ මිහිඳු හිමියන් ලංකාවට වැඩම කිරීම සත්‍ය යථාර්ථවාදී සිද්ධියක් යයි පෙන්වන්නට අපට සාක්ෂියක් තියනවායි කියලා ඒ රජගල සෙල්ලිපිය මේ වෙලාවේ. ඒ කියන්නේ ඒක ඓතිහාසික වෙලා තියෙනවා කියලා අපිට කියන්න හොඳම සාධකයක්. හොඳම සාධකයක්. ඒ කියන්නේ මෙතනදී ඒක ඓතිහාසික සිද්ධ වුණේ නැහැ කියලා මතභේදයක් නැහැ. නැහැනේ. නමුත් මේ වෙලාවේ එහෙම ඇහැට බලා ගන්න පුළුවන් සාක්ෂියක් ගැන අපි මතක් කරන එක කාගෙත් ඒ බුද්ධාලම්බන ප්‍රීතිය සහ මේ වෙච්ච දේ පිළිබඳව අපේ හිතේ තියෙන හැඟීම. ඉතින් මේ හැඟීම් වමනායිනේ මේ හැඟීම් වලින් නෙවන් අපි සමාජයේ සාමය නේද ලෙංගතු බව ඒ දේවල් කරන දැන් මේ රටේ සාමය මේ බුදුහමර තියෙන ආශක්ත බව වැඩි වෙන්නේ. ඉතින් ඇත්තෙන්ම මේ රට හුඟාක් ආර්ථික වශයෙන් අපි දුෂ්කරතාවලට මුහුණ දීලා ඉන්න වෙලාවක වුණත් මේ ගම් නියම් ගම් වල ඉන්න අපේ අම්මලා තාත්තලා අපේ තරුණ පිරිස් එහෙම දැන් හෙට පොසොන් පෝයට සහභාගී වෙන්න සූදානමින් ඉන්නවා. ඉතින් ඒක තවමත් අර අවුරුදු දහස් ගණනක් තිස්සේ අපි පවත්වාගෙන ආපු අපේ සංස්කෘතික ප්‍රවේණිය ඒක. මොකද අපි හැම කෙනෙක්ම හරි සාමකාමීනේ. අපේ සමාජය හරි සාමකාමී සමාජයක්. මේ අද සමාජය නෙමෙයි මම කියන්නේ. අපේ ඓතිහාසික සමාජය හරි සාමකාමී සමාජයක්. හරි සහය චාම්භාවයක් තිබුණා. චාම්භාවය කියලා කියන්නේ මේ අපි කතා කරන මහ ලොකු මේ ඊනියා චාම්භාවයක් නෙමෙයි. තමන්ගේ ජීවිතයෙන් සරසිලා ඔය කරබාගෙන ඉන්න එක නෙමෙයි. අපි ඇවිල්ලා අපේ ජීවන ශෛලියත් එක්කම
ඒ අපි ජීවන ශෛලියමනේ චාම් කරගත්තේ නේද? දැන් අපි නුවන් කීපවරක් මතක් කරා අපේ ආහාර ගැන. ඉතින් අපි අර කුරුල්ලෝ සහ සත්තු ඒගොල්ලන්ට ආහාර අර්බුදයක් නැහැ නේ. දැන් මේ මට නම් ආහාර අර්බුදයක් තියෙනයි කියලා මේ ළඟදී අපි මේ වීමෝලකට ගියා වී ටිකක් කොටා ගන්න. ඒ වෙලාවේ වීමෝලේ ඒ වේතන වැඩ කරන මහත්මයා කිව්වා මේ අනේ මේ දැන් ගේ කුරුල්ලන්ටත් අහේනිය, මොකද මිනිස්සු මේ හාල් ඇටයක්වත් එළියට විසි කරන්නේ නැහැ. ඉස්සර නම් හාල් ටික කොටා ගත්තාම මිටක් විසි කරලා යනවා මේ ගේ කුරුල්ලන්ට. දැන් මේ කුරුල්ලන්ටත් අහේනිය. මං හිතන්නේ ගේ කුරුල්ලන්ට කවදාකවත් අහේනියක් ඇති වෙයි කියලා. මොකද ඒගොල්ලෝ අපේ හාල් කන්න බලාගෙන ඉන්නවානේ. ඉතින් මම කියන්නේ ගියේ සත්තුන්ට ආහාර අහේනියක් නැහැ. ওই නියඟයක් වගේ එකක් ආවොත් ඇරෙන්න. ඉතින් මොකද ස්වභාව ධර්මේ පරිහරණය කරන්න පුළුවන්. ඉතින් අපේ සමාජයත් නුවන් අර අපි කැලිපිට පොතේ කඩදාසි දෙකයි නේද කියෙව්වේ. මේ කැලිපිට පොත් අධ්‍යයනය කරනකොට 13 වෙනි සතවර්ෂයේ ලියවෙච්ච අපිට පේනවා අපි කොයි තරම් පළල් විදිහට මේ පරිසරයත් එක්ක අපි ජීවත් වෙලා තියෙනවා. පරිසරය තමයි අපිව පෝෂණය කරන්නේ. මේ පරිසරයේ තියෙන ඕනෑම දෙයක් ඕනෑම කෙනෙකුට ආහාරයට ගන්න පුළුවන්. අපිට කන්න බැරි නම් ගැඩවිලෙකුට හරි පුළුවන් කන්න පුළුවන්. ඉතින් ඒක මේ විදිහට හැදිච්ච දෙයක් මේ විශ්වය කියන්නේ. මේ පරිසරය අපේ පරිසරය. දැන් අපි මෙහෙමනේ, අපි හුඟාක් වෙලාවට මහ විශාල අන්තර්ජාතික සම්මන්ත්‍රණවල කියනවා අපේ තමයි ජෛව විවිධත්වයේ ඉහළම, බයෝ ඩයිවර්සිටි ලොකු වචන වලින් අපි ඒක කියනවා. අපි මේකෙන් ප්‍රයෝජන ගත්තද? මේ බයෝ මේ ජෛව විවිධත්වයෙන්. ජෛව විවිධත්වයේ බහුල නම් අපිට ආහාරය ගැත් තියෙන්න බෑ නේද? ඉතින් මේ සංකල්ප අපිට එකක් බැරනම් තව එකක් කන්න පුළුවන් වෙන්න බෑනේ. තව එකක් කන්න පුළුවන් වෙන්න ඕනනේ නේ. දැන් බලන්න අපි කොස් ටික ගත්තොත් එහෙම කොස් වල ඉරිත් කනවානේ. කොස් ඉරිත් කනවා. ඊට පස්සේ වහල්ලත් කනවා. ඇට ටික වැලි කොස් ඇට කරලා කනවා නේ. ඊට පස්සේ කොස් අටු කොස් කරලා කනවා නේ. ඉතින් අපි කොච්චර අටු කොස් අටු දෙල් මේවා අපි කෑවනේ. ඉතාම රසවත් දේවල් නේ නේද? එතකොට ඔය තුන් වේලට බත් කන එක වුණත් සර් මට මතකයි ඒක වැඩසටහන කියනවා මේ ඔය හම්බන්තොට පැත්තදී හම්බුණා කියලා. ඔවුන් ඉතා මේ තුන් වේලම බත් කෑව જાතියක් නෙමෙයි අපි කියලා. නෑ, අපි තුන් වේලම බත් කෑවෙන්නේ නෑ. ඒ ඔය වැරදි පුරුද්දක් අපිට පුරුදු කරලා තියෙන්නේ. ඒකල අපි ලෙඩ ගොඩක් ඇති කරගත්තා. ලෙඩ ගොඩක් ඇති කරගත්තා. අනිත් එක දැන් බලන්න මම ඔයි කිව්වේ අපි උඩ රංචමඩමේ මේ කණිම් කටයුත්තක් කරන වෙලාව අපි මාසයක් විතර එහෙ නැත, මාස දෙකක් විතර නතරලා හිටියේ කඳු මුදුනක. දේවල් 3-4යි තිබුණේ. ඉතින් මේ මිනිස්සු තමයි ඒක කිව්වේ. ඉතින් මේ මිනිස්සු කන දේවල් දැක්කම අපි අහුවමකෝ මහත්තයෝ, අපි කවදාකවත් පොඩි කාලවල එහෙම තුන් වේලට බත් කෑවේ නැහැ. අපි ඉදල්ලිරිඟු කෑවේ. ඉදල්ලිරිඟු දැන් ඇත්තෙත් නැහැ. ඉදල්ලිරිඟු කියලා කියන්නේ මේ ලොකු කරලක් වෙන ගහක්. ඒක කරලකින් දෙන්නෙකුට යැපෙන්න පුළුවන්. දැන් ඒවා මේ ඔක්කොම මේ නැති වෙලා ගිහිල්ලා. ඒවා අපි හොයාගෙන වවන්න ඕනේ සර්. වවන්න ඕනේ. ඒවට පොහොර තෙල් මෙහෙත් මුකුත් ඕනේ. ඔහේ කැලේ වැවෙන දේවල්. කැලේ වැවෙන දේවල්. ඉතින් අපි ඉදල්ලිරිඟු කෑවා, කුරක්කන් කෑවා, මෙනේරි කෑවා, දික්කමු කෑවා. දැන් අපිට අහන්නේ අමු කැවිලද කියලානේ. ඉතින් දික්කමු අමු කියන එක නුවන් හරි හැටි මේ සකස් කරන්නේ නැතුව ආහාරයට ගත්තොත් මත් ගතියක් එනවා. අමු කාලාද කියලා අපි අහන්නේ ඒකනේ. නමුත් අමු කියන ධාන්‍යයත් අදත් ඒ මේ කැලෑම් වල්ලමු මේ ওই කඳු කරේ දකින්න තියෙන. ඒතර අපි අමුත් ආහාරයට ගත්තා. එතකොට අපි තනහාල් කියන එක අලියවත් කන්නේ නැහැ. මේ තනහාල් අපි ආහාරයට ගත්තා. ඔය දකුණු පළාතේ තියෙන රුහුනේ තනහාල්. ඉතින් මේවා ඉතින් මේ මිනිස්සු කිව්වේ අපි මේවා තමයි ආහාරයට ගත්තේ. අපි බත් කෑවනම් කෑවේ මාසෙකට විතර සැරයක් අපේ පියා මේ බත් උයපු දවසට එක බත් ගුලියක් අපේ පිඟන් වලින් තියාගෙන යනවා. අපේ පවුලේ 4 දෙනෙක් හිටිය කියලා කතා කරු මහත්මයා කිව්වේ. ඒත් එහෙමයි අපි බත් කෑවේ කියලා. අර අපිට මතකයි අපි ඔය දැන් ඔය නූල්ස් වගේ දේවල් අපේ සංස්කෘතියට එනකොට අපි දැන් අර පිඟානක් පිරෙන්න ඒවා කෑවේ නැහැ. බත් එක්ක පොඩ්ඩක් තමයි ඉස්සර මතකද මගුල් ගෙවල් එහෙම පොඩ්ඩයි කන්නේ. ඔව්. ඉතින් ඒ නිසා මං හිතනවා අපිට මේ තියෙන විශාල ප්‍රශ්නේ මේ හාල් මත පදනම් වෙන දේ. මේ සමාජයේ හුරු කරන්න ඕන ඒ දේවල් ආහාරයට ගන්න. දැන් ඉතින් මේ පරිප්පු කොහෙන් ආවේ කියලාද සර්? අපි අපිට අවුරුදු 60ක් 70ක්වත් නැහැ පරිප්පු ලංකාවේ කන්න පටන් ගන්න. අපි දැන් ප්‍රධානම ආහාර වෙලෙලා. ඔව්. ඒ අපි එහෙම හුරු කරාගෙන. හුරු කරානේ අපි අපේ අවුරුදු 1000 ගානක් අපි පරිප්පු කෑවේ නැහැ. නෑ නෑ අපි දන්නවනේ අපේ ගම්වල ගෙවල්වල අදත් ඒ පරිප්පු වෑංජනයක් වෙනුවට හදන්නේ මුං ඇටනේ. මුං ඇට වෑංජනයක් හදන එක කොච්චර ඒක කොච්චර රසද. හරි ඊළඟට බලන්න අපේ ඔය හේන් වල හැදෙන එළබටු. මේ එළබටු උයනකොට
ගෙදර සුවඳයි. එළඹට කාලෙවර වෙලා අත හෝදගෙන පෑ දෙක තුනක් යන අත සුවඳයි. මේ එළඹට වල සුවඳ. ඒවා ඒක ඇතුලේ බෙහෙත්. නේ? එතකොට මේ ඊයේත් මහත්මයෙක් මට කතා කරලා හෙව් අපේ හිතවත් මහත්මයෙක් මේ චින්තන මහත්මයා කුරුණෑගල මේ 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 අර තුන පහ ගැන. දැන් බලන්න අපි තුන පහ වලට කොත්තමල්ලි, උළුහාල්, තිප්පිලි, පෙරුංකායන් හරිද? නොක් දේවල් ගත්තනේ. ඒතර තිප්පිලි කැස්සට නේ. එතකොට උළුහාල් මේ ඔය කොලෙස්ටරෝල් හැම සම්බන්ධ දේවල් වලට. ඒක බලපාන දේවල්. ඉතින් අපි මේ ස්වභාව ධර්මයේ හරිම තර්කානුකූලව ස්වභාව ධර්මයේ සිටියංගත කරගෙන අපි නොක් දේවල් වලට ගත ඔය වැටකොළු වර්ග. සමහර වැටකොළු වර්ග මම දන්නවා මේ අපේ හෙළවෙද මහත්මෙක් කියපු දෙයක් තමයි ওই මලබද්ධය එහෙම නැත්නම් ඔය මොනවාද අර්ශස් රෝගේ වගේ රෝගවලට වැටකොළු ආහාරයට ගැනීමෙන් ඇතිවන සුව පහසුකම. එතකොට ආහාර මාර්ගයේ. එතකොට මේ වගේ දේවල් අපි මේ ආහාරය ගත්තේ බෙහෙතක් හැටියටනේ නේ. අපි ඒකේ දැන් අනි විලෝමයේනේ අපි අරන් තියෙන බෙහෙත් ආහාර හැටියට ගන්න එකනේ නේද? ඉතින් එහෙම කරන්න නැතු ඒ නිසා අපි මේ මේ මේවායෙන් හුඟක් මේ ආදර්ශ අපිට ගන්න තියෙනවා. ඉතින් අපි අවසානයේ දැන් මේ පොසොන් වලට දිශාභිමුඛ වෙලා ඉන්න වෙලාවේ අපි මේ වැඩසටහනේ මේ කොටස අපිට දැන් වැඩි වෙලා නැති නිසා මේ මිහින්තලයට එහෙම ගියාම බලන්න සෙල්ලිපි එහෙම තියෙනවා බලන්න. මම ඔබට කිව්වා ඒගොල්ලෝ හරි භක්තියෙන් ගියේයි කියලා. මේ දැන් එක තැනක සෙල්ලිපියක් තියෙනවා. සෙල්ලිපිය ලියලා තියෙන අකුරු පේලියක් මම කියන්නම් නුවන්. ඒකේ කියනවා සෙල්ලිපියක් ලියලා මෙහි පෙලෙන් සුරත අකුරු වාරයක් දක්වයි දිව නුවණින් සත්වසීකරණ බෝසත් වෙම්වයි මම දකුණු අතින් ලියන මේ අකුරු වල ලියා තිබෙන දේ බලයෙන් මට බෝසත් කෙනෙක් වෙන්න වරම් ලැබේවා කියලා ලියලා තියෙනවා. මේ කොයි කාලේ වගේද? මේක ලියලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් 10 වෙනි ශතවර්ෂය 11 වෙනි ශතවර්ෂය විතර වෙනකොට බලන්නේ ගිහිල්ලා ගලේ අකුරක් කොටනට සුරතින් කොටන අකුරු දකුණු අතින් කොටන බොහොම ගෞරවයෙන් දකුණු අතින් කොටන අකුරු වල වාරයක් වාරයක් පාසා මට දිව නුවණින් සත්වසීකරන දිව්‍ය ඥාණයෙන් සත්වයා වශීකරන බොහෝසත් වෙම්වයි බොහෝසතුන් කෙනෙක් වෙන්න මට ප්‍රාර්ථනාවක් ලැබේවායි කියනවා. ඉතින් මිහින්තලයට යන හැම කෙනෙක්ම ගේ හිතේ බොහෝසතෙක් වෙන්න එහෙම ප්‍රාර්ථනාවක් තියෙනවා නම් අපිට සිද්ධ වෙන්නේ නැහැ මිහින්තලේ අනුරාධපුර ප්‍රාදේශීය සභාවට කුණු ලුරි අදින්න පෝයෙන් පස්සේ. ඒ එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන සමු ගන්නවා. ඉතින් විශේෂයෙන් දැන් මේ පොසොන් සමයේ ඔබ දන්සල් දෙන්න විවිධ පින්කම් වලට ලෑස්ති වෙනවා ඇති. ඔබ දන්නවා අපි කැපකරු ගොවිබිම් නමින් සංකල්පයක් ලංකාවේ සිළු මාධ්‍ය ආයතන හඳුන්වලා දීලා තිනවා. අපිට වගා කරගන්න ඌමනාව තිබ්බත් වගා කරගන්න බැරුව ඉන්න ගොවි මහත්තයෙක් හොයලා ඔබේ ඔය දන්සල් වලට ඒ වගේ දේවල් වලට පින්කම් වලට වෙන් කරලා තියෙන මුදලින් කොටසක් ඔවුන්ට දෙන්න. මොකද ඔවුන් මුළු රටක් පෝෂණය කරන්න ඒ වෙනුවෙන් මෙහෙසෙයි. ඉතින් ඒකම ආරාධනා කරනවා දුර ඈත යන්න බැරි වුණත් ළඟම තියෙන ගමේ පන්සලට හෙට යන්න. ඒක මුළු රටක් සුවපත් කරන කාරණයක් වෙයි. ලබන සතියේ අපි හම්බුවෙමු. මේ පොසොන් සඳ මෝදු වෙන මොහොතේ ඔබෙන් සමු ගන්නවා හැම කෙනාටම අර්ථවත් පොසොන් උත්සවයක් ප්‍රාර්ථනා කරමින්. ආයිබෝවන්.